නියෝජ්‍යත්වය ඇති වෙන්න පුළුවන් විවිධ ආකාර මොනවද කියලා තමයි අපි කතා කරමින් හිටියේ. එහෙනම් දරුවෝ අපි ආකාර තුනක් ගැන කතා කළා. මේ වෙනකොට මොනවද? ප්‍රකාශිත එකඟතාවයක් මගින් ඊළඟට ව්‍යංගව සහ අපරානුමැතියෙන් නියෝජ්‍යත්වය ඇතිවීම ගැන අපි කතා කරලා ඉවරයි. එහෙනම් අපි යන්න හදන්නේ හතරවෙනි ක්‍රමය. ඒ කියන්නේ අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ඇතිවීම කියන නියෝජ්‍යත්වය ඇති වෙන්න පුළුවන් ඊළඟ ආකාරයට නැත්නම් හතරවෙනි ආකාරයට. මොකද්ද මේ අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ඇති වෙනවා කියලා කියන්නේ? මේකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රධානියට කතා කරලා ප්‍රධානියගෙන් උපදෙස් ගන්න බැරි තරමේ හදිසි අවස්ථාවකදී නියෝජිතයෙකු කරන ක්‍රියා සම්බන්ධයෙන් තමයි මේ වගේ මේ මාතෘකාව යටතේ අපි කතා කරන්න හදන්නේ. මොකද්ද? ප්‍රධානියට කතා කරලා ප්‍රධානියගෙන් උපදෙස් ගන්න බැරි තරම් හදිසි අවස්ථාවලදී, ඒ වගේ හදිසි අවශ්‍යතාවයක් ඇති වෙච්ච අවස්ථාවකදී නියෝජිතයාට තමන් කරන ක්‍රියාවලින් ප්‍රධානියව බඳවලා තියාගන්න පුළුවන්ද? මෙන්න මේ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මේකෙදි තියෙන නීතිය හැටියට දරුවෝ මේ වගේ අවස්ථාවකදී ප්‍රධානියගේ උපදෙස් මත නැතුව නියෝජිතයාට තමන් තනිවම හිතලා යම්කිසි කාර්යයක් කරන්න වෙනවා. මේ වගේ අවස්ථාවකදී වුණත් ප්‍රධානියා නියෝජිතයාගේ ක්‍රියාවලින් බැඳී ඉන්නවා කියලා තමයි නීතිය සලකන්නේ. මොකද නියෝජිතයාට ප්‍රධානියා විසින් වාචිකව, ලිඛිතව හෝ ව්‍යංගයෙන් මේ ක්‍රියාව කරන්න බලය ලබා දීලා නොතිබෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ හදිසි අවස්ථාවකදී ඔහු ප්‍රධානියා නියෝජිතයා විසින් ප්‍රධානියාගේ යහපත උදෙසා කටයුතු කරලා තියෙනවා නම්, එතකොට ප්‍රධානියා බලය ලබා නොදුන්නත් මේ නියෝජ්‍යත්ව බලය නීතිය මගින් නියෝජිතයට ලැබිලා තියෙනවා කියලා තමයි නීතිය පූර්ව නිගමනය කරන්නේ. ඒ නිසා නිසි නියෝජ්‍යත්ව බලයක් යටතේ කටයුතු කරලා තියෙන නිසා මේ වගේ ගිවිසුම් වළංගු වෙනවා, නැත්නම් නියෝජිතයා කරන මේ වගේ ක්‍රියා නීතියෙන් වළංගුයි කියලා පිළිගන්නවා. සහ මේ වගේ ක්‍රියාවලින්, ඒ කියන්නේ නියෝජිතයාගේ මේ වගේ ක්‍රියාවලින් ප්‍රධානියා බැඳී ඉන්නවා. මං හොඳ උදාහරණයක් කියන්නම්. මේ උදාහරණෙ දරුවෝ උදාහරණයක් නෙමෙයි, අතර මේක නඩුවක්. මං ඉස්සෙල්ලා විස්තරය කියලා ඉන්නම්. ඔන්න පුද්ගලයෙක් මොකද කරන්නේ, යාට අශ්වයෙක් ගන්න ඕන වෙනවා, අශ්වයෙක් මිලදී ගන්න. ඉතින් දුර පළාතකින් අශ්වයෙක් තමයි මේ විදියට මිලදී ගන්නේ. අශ්වය මිලදී ගත්තයින් පස්සේ මේ අශ්වයව දැන් ප්‍රවාහනය කරන්න ඕනේනේ. දැන් විකුණුම්කරු මොකද කරන්නේ, අශ්වයව ප්‍රවාහනය කරන්න නැත්නම් අශ්වයව දැනුම්කරුට බාර දෙන්න කියලා දුම්රිය සමාගමකට තමයි බාර දෙන්නේ. එතකොට දුම්රිය සමාගමකට දීලා කියනවා ගමනාන්තය කොහෙද කියලා දක්වලා, ගමනාන්තය දක්වා ප්‍රවාහනය කරයින් පස්සේ මේ අශ්වයව බාර ගන්න කෙනෙක් එයි ඔහුට බාර දෙන්න කියලා. එහෙනම් දැන් මොකද වෙන්නේ? ඔන්න අශ්වය දුම්රියේ ගමන් කරනවා. මෙහෙම අශ්වයව ගමන් අශ්වයව ප්‍රවාහනය කරලා අශ්වය දුම්රියේ ගමන් කරලා ඔන්න අශ්වයගේ ගමනාන්තයට එනවා. ඒ කියන්නේ මේ ගැනුම් කරු ඉන්න ගමට ඇවිල්ලා ඔන්න අශ්වයව මේ ස්ටේෂන් එකෙන් බස්සනවා. ඊට පස්සේ දැන් කිව්වනේ මෙයා මෙහෙම ගමනාන්තයට ළඟා වෙද්දි කෙනෙක් බාරගන්න එයි කිව්වා. හැබැයි අශ්වයා මෙතනට ලැද්දිත් මෙයාව බාරගන්න කවුරුත් ඇවිල්ලා හිටියේ නැහැ. ටික වෙලාවක් බැලුවා ඔන්න ඒත් කවුරුත් ආවේ නැහැ මේ අශ්වයාව බාරගන්න. එහෙනම් අශ්වයාව පුළුවන්ද සාමාන්‍ය දුම්රිය ස්ථානයක ගැට ගහලා තියන්න? බෑ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? අශ්වයව ගාල් කරන්නේ කොහෙද? ස්ථාලේ. එහෙනම් මේ වගේ ස්ථාලයකට අශ්වයාව ඇතුළත් කරන්න වෙනවා. එහෙනම් මේ වගේ ස්ථාලයකට අශ්වයව දාලා අශ්වයව දවස් ගණන් බඩගින්නේ තියන්න පුළුවන්ද? බෑ. අශ්වයාට ආහාර සපයන්නත් වෙනවා මේ දුම්රිය සමාගමට.
නැත්නම් අශ්වයා මැරෙනවනේ. දැන් ඔය වැඩේ කරන්න දුම්රිය සමාගමට යම් කිසි වියදමක් දරන්න වෙනවනේ නේද? අශ්වය විස්තාලයකට ඇතුල් කරන්න, ඒ ස්ථාලයට ගාස්තු ගෙවන්න ඕනේ, ඊට පස්සේ අශ්වයට ලබා දෙන ආහාර සඳහා වියදමක් යනවා. කොහොම හරි ටික දිනකින් මොකද වෙන්නේ? දවස් කීපයක් ගියන් පස්සේ ඔන්න එනවා අශ්වයව, අශ්වයාගේ අයිතිකාරය අශ්වයව ගන්න දුම්රිය ස්ථානයට. ඇවිල්ලා අහනවා කොහමගේ අශ්වයා? එතකොට මොකද කියන්නේ? ඔයා එන ටිකක් පරක්කු වෙච්ච නිසා අපි මේ අශ්වයව මෙතනට මේ වගේ ස්ථාලයක ගාල් කරලා යට ආහාර ලබා දුන්නා. ඒ මුදල ගෙවන්න එතකොට අපි අශ්වයව දෙන්නම් කියලා. හැබැයි අර පුද්ගලයා මොකද කියන්නේ? නෑ මට අශ්වයා, මම අශ්වයට ගෙවලා තියෙන්නේ, මම ඔය කියන වියදම් ගෙවන්න ඕනේ නෑ. ඊට පස්සේ දුම්රිය සමාගම මොකද කියන්නේ? ඒ වුණාට ඔයාගේ අශ්වයා බලා ගන්න, ඔයා වෙනුවෙන් තමයි අපි මේ කියන වියදම් ටික දැරුවේ. හින්දා මේව ගෙවන්න ඔයාට වගකීමක් තියෙනවා. එහෙනම් මොකද මෙතන වෙලා තියෙන්නේ? අර අශ්වයාගේ හිමිකරු කියන ප්‍රධානියා වෙනුවෙන් අශ්වයව බලා ගන්න උනා දුම්රිය සමාගමට නේද? ඒ කියන්නේ ප්‍රධානියා කරන්න ඕන වැඩක් මේ කියන නියෝජිතයා දුම්රිය සමාගම විදියට, නියෝජිතයා විදියට මේ දුම්රිය සමාගමට අශ්වයව බලා ගන්න උනා. හැබැයි ප්‍රධානියා නැත්නම් අර අශ්වයාගේ හිමිකරු කියලාද මෙහෙම කරේ? ව්‍යංගව හරි ලිඛිතව හරි නැත්නම් වාචිකව හරි බලයක් ලැබිලා තිබ්බද? නැහැ. ඊට පස්සේ අපි තුන්වෙනියට කතා කරපු ක්‍රමවේදයේ මතද අපරානුමිතය. මේ ක්‍රියාව කරයින් පස්සේ මේක අපරානුමිත කරාද? නැහැ. ඒත් නැහැ. මොකද අර අයිතිකරු කියන්නේ මොකද්ද? මම මේකට මුදා ගෙවන්නේ නැහැ කියලාම. එහෙනම් මෙතනදී නියෝජ්‍යත්වයක් ඇති වෙනවද? ඔව්, මේ ප්‍රශ්නය යනවා අධිකරණයට. අධිකරණයට ගියන් පස්සේ මේ කරුණු සියල්ලම සලකලා බලලා අධිකරණය මොකද කියන්නේ? අධිකරණය කියනවා ඔය කියන කිසිම ක්‍රමවේදයකින් බලය ලැබිලා නැති එක ඇත්ත. හැබැයි මේ අවස්ථාවේ, මේ තියෙන හදිසි අවස්ථාවේ, මේ තත්ත්වය අනුව දුම්රිය සමාගමට කරන්න තිබුණු හොඳම දේ තමයි දුම්රිය සමාගම කරලා තියෙන්නේ. ඒ හින්දා මේ පුද්ගලයාගෙන් උපදෙස් ලබා ගන්න අවස්ථාවක් තිබෙන්නේ නැති නිසාත් දුම්රිය සමාගම ඒ පුද්ගලයාගේ යහපත වෙනුවෙන් කටයුතු කරලා තියෙන නිසාත්, ඒ කියන්නේ අශ්වයව බලාගත්තේ ඒ පුද්ගලයා වෙනුවෙන්, නැත්තම් අශ්වය සමහර විට මැරිලා යන්නත් තිබ්බා. ඒතර පාඩුව කාටද? අර කියන මිලදීගත්තු පුද්ගලයා, නැත්තම් මේ අපි ප්‍රධානියා කියලා හැඳින්නුවත් අන්නේ පුද්ගලයාටමයි. එහෙනම් මේ වගේ ඒ පුද්ගලයාගේ යහපත වෙනුවෙනුත් කටයුතු කරලා තියෙන නිසා ප්‍රධානියා විදියට අර දුම්රිය සමාගම කරපු නියෝජිත කාර්යයට සම්බන්ධයෙන් ගෙවීම සිද්ධ කරන්න අර පුද්ගලයා බැඳිලා ඉන්නවා කියලා තමයි අධිකරණයෙන් තීන්දුව දෙන්නේ. එහෙනම් මොකද මෙතනදී උනේ? කිසිම විදියකින් බලයක් මේ දුම්රිය සමාගමට ලැබිලා තිබෙත් නැහැ, උපදෙස් දීලා තිබෙත් නැහැ මේ වගේ කාර්යයක් කරන්න කියලා. හැබැයි ඒ අවස්ථාපිත සාධක මත දුම්රිය සමාගමට එහෙම කරන්න සිද්ධ වුණා. ඒක කරේ අර කියපු ප්‍රධානියගේ යහපත උදෙසා. එහෙනම් නියෝජිතෙක් විදියට දුම්රිය සමාගම බලය ලබාගෙන තියෙනවා. කොයි විදියටද? නීතියෙන් තමයි බලය ලැබෙන්නේ. මොන කාරණාව මතද? අවශ්‍යතාවය මත. එහෙනම් අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ලැබෙනවා කියන්නේ, නියෝජ්‍යත්වය ඇති වෙනවා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලට. මේක දරුව මම ඔයාලට කිව්වේ නඩුවක්, GN Railway vs Swarfield කියන නඩුව. මේකෙදි අපි කතා කරා වගේම ඔය විදිහට අශ්වයක් ප්‍රවාහනය කරලා මේ අශ්වය බාර ගන්නේ නැති හින්දා අශ්ව වෙනුවෙන් වියදම් කීපයක් දුම්රිය සමාගම දරනවා. ඒවා, ඒ වියදම් ගෙවන්න අර පුද්ගලයා නැත්තම් අශ්ව මිලදී ගත්තු පුද්ගලයා ප්‍රතික්ෂේප කරන නිසා තමයි අධිකරණයට ගියායින් පස්සේ අධිකරණය මේ විදිහට කියන්නේ. මෙතන නියෝජ්‍යත්වයක් ඇති වෙලා තියෙනවා අවශ්‍යතාවය මත. ඒ නිසා අර අශ්වයා මිලදී ගත්තු පුද්ගලයා ප්‍රධානියා විදියට නියෝජිතයා ලෙස දුම්රිය සමාගම කරපු කාර්යයන්වලට බැඳෙනවා. ඒ හින්දා ඒ වියදම් ඔහු විසින් ගෙවිය යුතුයි කියලා. අපි යමු ටියුට් එකට බලමු.
පෙරල ගන්න ඔයාලගේ ටියුට් එකේ 9 වෙනි පිටුව 9 අන්තිම හරිය බලන්න අපේ මාතෘකාව තියෙනවා අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ඇතිවීම කියලා. හිස්තැනක් තියෙනවා දරුවෝ අපි සම්පූර්ණ කරගමු එහෙනම් මොකද්ද මේ අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ඇතිවීම කියලා කියන්නේ කියලා. ලියන්න නියෝජිතයෙකු ප්‍රධානියාගෙන් උපදෙස් පැතිය නොහැකි තරම් හදිසි අවස්ථාවකදී නියෝජිතයෙකු ප්‍රධානියාගෙන් උපදෙස් පැතිය නොහැකි තරම් හදිසි අවස්ථාවකදී ප්‍රධානියා වෙනුවෙන් එළඹෙන ගිවිසුම් ප්‍රධානියා වෙනුවෙන් එළඹෙන ගිවිසුම් අවශ්‍යතා නියෝජ්‍යත්වය මත අවශ්‍යතා නියෝජ්‍යත්වය මත ප්‍රධානියා වගකීමට යටත් කරයි ප්‍රධානියා වගකීමට යටත් කරයි මෙම නියෝජ්‍යත්ව බලය හිමිවන්නේ මෙම නියෝජ්‍යත්ව බලය හිමිවන්නේ නීතිය මගිනි මෙම නියෝජ්‍යත්ව බලය හිමිවන්නේ නීතිය මගිනි මොකද්ද අපි ලිව්වේ අපොහොස් සැරයක් අපි කියවලා බලමු දරුවෝ බලන්න නියෝජිතයෙකු ප්‍රධානියාගෙන් උපදෙස් පැතිය නොහැකි තරම් හදිසි අවස්ථාවකදී ප්‍රධානියා වෙනුවෙන් එළඹෙන ගිවිසුම් අවශ්‍යතා නියෝජ්‍යත්වය මත ප්‍රධානියා වගකීමට යටත් කරයි මෙම නියෝජ්‍යත්ව බලය හිමිවන්නේ නීතිය මගිනි බලන්න අපි එහෙනම් ඊළඟ නඩු තීන්දුව කියවමු අපි කතා කරපු නඩු තීන්දුව තියෙන්නේ GN Railway vs. Swarfield කියන නඩුව. දුම්රියකින් අශ්වයකු ප්‍රවාහනය සඳහා දුම්රිය සමාගමකට බාර දුන් අතර අශ්වයා ගමනාන්තය දක්වා ප්‍රවාහනය කළ පසු අශ්වයාව බාර ගැනීමට කිසිවෙකු නොපැමිණි බැවින් දුම්රිය සමාගම අශ්වයා ස්ථාලයකට ඇතුළත් කොට ආහාරද සපයන ලදී. දින කිහිපයකට පසු පැමිණ හිමිකරු විසින් අශ්වයා ඉල්ලා සිටි අතර දුම්රිය සමාගම ස්ථාල වියදම් හා ආහාර සඳහා වැය කරන ලද මුදල් ඔහුගෙන් ඉල්ලා සිටින ලදී. අශ්වයාගේ හිමිකරු ඒවා ගෙවීම ප්‍රතික්ෂේප කළ අතර දුම්රිය සමාගම අධිකරණයේ පිහිට පැතීය. එහිදී අධිකරණයේ මතය වූයේ දුම්රිය සමාගම අවශ්‍යතාවය මත කටයුතු කර ඇති බවත් එබැවින් නියෝජිතයෙකු ලෙස දැරූ වියදම් අශ්වයාගේ හිමිකරු විසින් ප්‍රධානියා ලෙස ගෙවිය යුතු බවත්ය. පැහැදිලිනේ මොකද්ද එහෙනම් මේ නඩුවේ නම GN Railway vs. Swarfield කියන නඩුව. ඊළඟට දරුවෝ මේ වගේ නියෝජ්‍යත්වයක් අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වෙද්දී ඇති වෙලා තියෙනවද කියලා අධිකරණය සලකා බලද්දී කරුණු කිහිපයක් සම්පූර්ණ වෙලා තියෙනවද කියලා අධිකරණය හොයලා බලනවා. මොනවද මේ කරුණු? මේ වගේ කරුණු පහක් ගැන අපි ඉගෙන ගන්න යනවා. පළවෙනි කරුණ තමයි ප්‍රධානියාගෙන් උපදෙස් ලබා ගන්න බැරි තරමේ හදිස්සි අවශ්‍යතාවයක්
මේ වගේ හදිසි අවස්ථාවක් උද්ගත වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් හදිසි යම්කිසි බාධාවක් නිසා ප්‍රධානියාගෙන් උපදෙස් ගන්නත් බැරි තරමෙම හදිසි අවස්ථාවක් වෙන්න ඕනේ. නැතුව ප්‍රධානියාගෙන් උපදෙස් ගන්න හොඳටම අවස්ථාව තියෙද්දී නියෝජිතයා විසින් තමන්ගේ අභිමතය මත නැත්නම් තමන්ගේ හිතුමනාපයට කටයුතු කරලා තියෙන අවස්ථාවකදී ඒ කාර්ය අවශ්‍යතාව මත නියෝජ්‍යත්වයක් ඇති වූ අවස්ථාවක් ලෙස සලකන්නේ නැහැ. එහෙනම් පළවෙනි අවශ්‍යතාවය වෙන්නේ මොකද්ද? කියන්න ප්‍රධානියාගෙන් උපදෙස් ලබා ගත නොහැකි තරමේ හදිසි අවශ්‍යතාවයක් උද්ගත වී තිබිය යුතුයි. අපි මේවයි ප්‍රශ්න කරද්දී ඔයාලට පෙනේ දරුවෝ මේ කොටසෙන් ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා. ඒකෙන්ද මම දැන් කීප සැරයක්ම කිව්වා පාඩම ගන්නත්දිම මේව පාඩම් කරගන්න. මොකද එතකොට ඔයාලට මේව ආපහු ආපහු පාඩම් කරන්න යන වෙලාව අඩු වෙනවා. ඔයාලගේ අනිත් වැඩවලට තියෙන වෙලාව පාඩම් කරන්න ගන්න ඕන වෙන එකක් නෑ. මේ වැඩේ දැම්ම කළොතින්. හරි. එහෙනම් බලන්න ප්‍රධානියාගෙන් උපදෙස් ලබා ගත නොහැකි තරමේ හදිසි අවශ්‍යතාවයක් වෙන්න ඕනි කියන එක තමයි පළවෙනි අවශ්‍යතාවය. මේ සම්බන්ධයෙන් අපිට නඩු තීන්දු කීපයක්ම තියෙනවා දරුවෝ. පළවෙනි එක තමයි අපි කතා කරන්න යන්නේ ස්ප්‍රින්ජ වර්සස් ග්‍රේට් වෙස්ටර්න් රේල්වේ කියන නඩුව. මේකෙදි වෙන්නේ තක්කාලිතොකයක් ප්‍රවාහනය සම්බන්ධයෙන් තමයි මේ නඩුවේදී ප්‍රශ්නගත වෙන්නේ. ඒකෙදිත් අර අශ්වව බාර දුන්නා වගේම මේ තක්කාලිතොගේ ප්‍රවාහනය කරන්න ඔන්න දුම්රිය සමාගමකට බාර දෙනවා යම් පුද්ගලයෙක්. එතකොට දුම්රිය සමාගම මේක ප්‍රවාහනය කරන්න බාරගත්තයින් පස්සේ ඔවුන් දකිනවා මේ තක්කාලිතොගේ ටිකක් බාර දීලා තිබෙත් දින කීපයක් පහු වෙලා නිසා මේවා නරක් වෙමින් පවතිනවා කියලා, නැත්නම් නරක් වෙගෙන එනවා කියලා ඔන්න දුම්රිය සමාගම දකිනවා. එතකොට දුම්රිය සමාගම මොකද කරන්නේ? එයාලා කරලා කරන්නේ දැන් මේක ප්‍රවාහණය කරන්න ගියොත් තව කාලයක් ගත වෙනවනේ. එතකොට මේක ප්‍රවාහණය ඉවර කරලා ගමනාන්තයට ළඟා වෙද්දී සම්පූර්ණයෙන්ම නරක් වෙලා තියෙයි කියලා හිතලා ඔවුන් මොකද කරන්නේ? මේ තක්කාලිතොගය ඉතා අඩු මිලකට විකුණලා දානවා. දැන් ප්‍රධානියා මොකද කරන්නේ? නැත්තම් මේ තක්කාලිතොගය ඇත්ත අයිතිකාරයා, එයා බලන බාර දුන්නා මෙහෙම ප්‍රවාහනය කරන්න, ඔවුන් එක විකුණලා දාලා එයා යනවා අධිකරණයට ගිහිලා කියනවා මෙහෙම මං බාර දීපු තක්කාලිතොගය ඉතාමත් අඩු මුදලකට විකුණලා දාලා තියෙනවා, මේකෙන් වෙච්ච ලාභය දුම්රිය සමාගමෙන් මට අය කරලා දෙන්න කියලා. එතකොට දුම්රිය සමාගම මොනවද කියන්නේ නැත්තේ? දුම්රිය සමාගම කියනවා මේ තක්කාලිතොගේ නරක් වෙමින් තිබුණේ, මේක ප්‍රවාහනය කරද්දී සම්පූර්ණයෙන්ම නරක් වුණා නම් එහෙම මේ ප්‍රධානියට තමයි පාඩුව වෙන්නේ, නැත්නම් මේ තක්කාලිතොගේ හිමිකාරයට පාඩුව වෙන්නේ. ඒ නිසා ඒ ගැන හිතලා ඔන්න මේක මේ අවස්ථාවේ තිබ්බ කරුණු හින්දා මා අපි මේ තක්කාලිතොගය විකුණලා දැම්මේ. ඒක හින්දා අපි කරේ නියෝජිත කාර්යයක්. ඒ නිසා මේකේ පාඩු වාසි ඔක්කොම යන්න ඕනේ ප්‍රධානියට. මට නැත්තම් මේ දුම්රිය සමාගමට මේකට වගකීමක් නැහැ කියලා ඔන්න දුම්රිය සමාගම කියනවා. එතකොට දැන් අපි මේ කියපු අවශ්‍යතාවය මොකද්ද? පළවෙනි අවශ්‍යතාවය ගැන අපි කතා කර ඉන්නේ. මොකද අවශ්‍යතාවය? ප්‍රධානියාගෙන් උපදෙස් ලබා ගත නොහැකි තරමේ හදිසි අවශ්‍යතාවයක් උද්ගත වී තිබිය යුතුයි. දැන් ඔයාලට පේනවද මේ තක්කාලිතොගය මෙයාලට බාර දුන්නා නම් ප්‍රවාහනය කරන්න කියලා ඔවුන් සතුව තියෙන්න තිබුණා යම් කිසි දුරකථන අංකයක් නැත්නම් ඇඩ්‍රස් එකක් මේ අවස්ථාවේදී ඔවුන්ට තිබුණා. ඒ පුද්ගලයාගෙන් උපදෙස් ගන්න, නැත්නම් ප්‍රධානියාගෙන් උපදෙස් ගන්න. හැබැයි
ඔවුන් මොකද කරන්නේ කිසිදු උත්සාහයක් දරලා නැහැ මේ ප්‍රධානියව සම්බන්ධ කරගන්න අධිකරණයේ කරුණු සලකලා බලලා කියනවා එහෙනම් මේක උපදෙස් ගැනීමට අවස්ථාව තිබියදී එසේ නොකර හැරීමක් ඒ කියන්නේ උපදෙස් ගන්න බැරි තරමේ හදිසි අවශ්‍යතාවයක් නෙමෙයි මේක උපදෙස් ගන්න පුළුවන්කම තියෙද්දි එයාලා කිසිම උත්සාහයක් දරලා තිබ්බේ නැහැ මේ ප්‍රධානියාගෙන් උපදෙස් ගන්න නැත්තම් ඌව සම්බන්ධ කරගෙන අහන්න මේ තක්කාලිතෝගේ නරක් වෙමින් තියෙන්නේ මම මොකද කරන්නේ අපි මොකද කරන්නේ කියලා මේ දුම්රිය සමාගමෙන් කිසිම අවස්ථාවකදී අහන්න උත්සාහ කරලා තිබුණේ නැහැ ഇതുමනාපයට කටයුතු කරලා තියෙනවා කියලා තමයි ඔන්න අධිකරණය කියන්නේ එහෙමනම් මේ කියන අවශ්‍යතාවය නැති හින්දා ඒ කියන්නේ ප්‍රධානියගෙන් උපදෙස් ගන්න බැරි තරම්ම හදිසි අවශ්‍යතාවයක් නෙමෙයි නිසා මෙතනදී අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වෙලා නැහැ කියලා අධිකරණය කියනවා මොකද්ද මේ නඩුව දරුවෝ ස්ප්‍රින්ජ් වර්සස් ග්‍රේට් වෙස්ටර්න් රේල්වේ මොකද්ද උනේ තක්කාලිතෝගයක් ප්‍රවාහනය කරන්න තමයි බාර දෙන්නේ මේක නරක් වෙමින් තියෙන හින්දා උන් එක විකුණලා දානවා හැබැයි මොකද්ද කරන්න ඕනි කියලා උපදෙස් ගන්න කිසිම අවස්ථාවක ප්‍රධානියව සම්බන්ධ කරගන්න උත්සාහයක් දරලවත් නැති නිසා අධිකරණය කියනවා මේක ප්‍රධානියගෙන් උපදෙස් ගන්න බැරි තරමේ හදිසි අවශ්‍යතාවයක් නෙමෙයි මේ තක්කාලිතෝගේ නරක් වෙමින් තිබුණ අවස්ථාව හොඳටම උපදෙස් ගන්න වෙලාව තිබ්බා හැකියාව තිබ්බා ඒක නොකරපු නිසා නියෝජ්‍යත්වයක් ඇති වෙලා නැහැ එහෙනම් මේ කියන අලාභය දුම්රිය සමාගම විසින් අර කියපු තක්කාලිතෝගේ හිමිකරුට ගෙවන්න ඕනේ කියලා ඊළඟට අපි කතා කරන්න යන්නේ සරේ බ්‍රේක්ඩවුන් ලිමිටඩ් වර්සස් නයිට් කියන නඩුව මේකෙදි වෙන්නේ සමාගම සාමාන්‍ය පුද්ගලයෙකුගේ මෝටර් රථයක් සොරකමකට ලක් වෙලා තිබුණා මේ මෝටර් රථය හොයනවනේ දැන් සොරකමකට ලක් වුණා ඊපස්සේ ඊට පස්සේ පොලිසියෙන් හොයා ගන්නවා මේක ජලාශයක තියෙනවා කියලා ඒ කියන්නේ මේක ජලාශයක පත්තුලටම ගිහිල්ලා ඔන්න ගිලිලා තියෙනවා කියලා. හැබැයි දැන් මේක ගොඩට ගන්න ඕනේ මේ වගේ විශාල ජලාශයකින් මෝටර රථයක් ගොඩට ගද්දි ඒවා වෙනුවෙන්ම ඉන්න ආයතන තියෙනවනේ. ඒ කියන්නේ අර ක්‍රේන්ස් එහෙම තියෙන ඒවට විශේෂ මුදලක් සාමාන්‍යයෙන් ටිකක් වැඩි මුදලක් ගෙවන්න වෙනවා. දැන් මේ මෝටර රථය කාගේද? මෝටර රථය සාමාන්‍ය පුද්ගලෙක් දැන් මේක හොයන්නේ පොලිසිය විසින් දැන් පොලිසිය හොයාගත්තයින් පස්සේ මෙතන ජලාශයේ මෝටර රථය තියෙනවා කියලා පොලිසිය මොකද කරන්නේ අර කියන හිමිකරුට කිසිම දැනුම් දීමක් කරන්නේ නැතුව අර වගේ මෝටර රථ අර ජලාශයේ නිවතර ගන්න පුළුවන් ආයතනයකට බාර දෙනවා මේ කාර්ය මෝටර රථය මේ ජලාශයෙන් ඉවත් කරන්න කියලා ගොඩට අරගෙන දෙන්න කියලා. මේ ආයතනය මේ කටයුත්ත කරනවා මේ සඳහා ගෙවීමක් කරන්නත් සිද්ධ වෙනවා. එතකොට මේ ගෙවීම කරන්න කියලා ඔන්න හිමිකරුට කියනවා පොලිසිය විසින්. දැන් හිමිකරු දැනගෙනවත් හිටියත් තමන්ගේ මෝටර රථය මේ වගේ ජලාශයක තියෙනවා කියලා. නෑ දැනගෙන හිටියනම් සමහර විට ඔහු කියන්න තිබ්බා නෑ ඒක ගොඩට ගන්න ඕනේ ඒක කොහොමද තියන්න කියලා. හැබැයි පොලිසිය මොකද කරන්නේ ජලාශයක මෝටර රථය තියෙනවා කියලාවත් දැනුම් දෙන්නේ නැතුව මේක ගොඩට ගන්නද කියලා උපදෙස් ගන්නවත් නැතුව ඔවුන් තනියම තීරණය කළා ඔන්න ඒක ගොඩට ගත්තයින් පස්සේ මේ වියදම ගෙවන්න කියලා විතරක් හිමිකරුට දන්වනවා හිමිකරු ප්‍රතික්ෂේප කරනවා සම්පූර්ණයෙන් මේ වියදම ගෙවීම මොකද ජලාශයක මෝටර රථය ගිලුණායින් පස්සේ ඒ මෝටර රථය හොට ආයි පාවිච්චි කරන්න කොහොමත් බෑනේ එහිඳා මේ වගේ වියදමක් දරන්නේ මොකටද කියලා හිමිකරුට හිතෙන්නේ නැති. ඊට පස්සේ අධිකරණයට ගියන් පස්සේ ඔන්න අධිකරණය කියනවා මේ අවස්ථාවේ පොලිසිය කිසිම අවස්ථාවක හිමිකරුගේ මේ මෝටර රථයේ අයිතිකාරයාගේ උපදෙස් ලබා ගන්න උත්සාහ කළා නැහැ. ඔහුට උපදෙස් ගන්න හොඳටම අවස්ථාව තිබුණත් එහෙම උපදෙස් ගන්න උත්සාහ කරලා නැහැ. ඒ හින්දා මේ මෝටර රථයේ හිමිකරු ප්‍රධානිය වශයෙන් නැත්නම්
පොලිසිය විසින් නියෝජිත වශයෙන් මේ අර මොටර රථය ගොඩට ගත්ත ආයතනයට ගෙවීම කරන්න බැඳිලා නැහැ. මේක නියෝජ්‍යත්වයක් ඇති වෙච්ච අවස්ථාවක් නෙමෙයි. එහෙනම් පෞද්ගලිකව කවුද මේකට වගකීමට බැඳෙන්නේ? පොලිසිය. මොකද මෙතන නියෝජ්‍යත්වයක් ඇති වෙලා නැහෙනි. පොලිසිය කරපු කාර්යයට අර වාහනේ හිමිකරු ප්‍රධානියා ලෙස වගකීමට බැඳෙන්න. එහෙනම් මේක පෞද්ගලික කාර්යයක්. ඒක පොලිසිය විසින් බාර දුන්නා නම් ඒගොල්ලොමයි ගෙවීම කරන්න ඕනේ. මොකද මෙතන නියෝජ්‍යත්වයක් හරහා ප්‍රධානියට වගකීමක් පැවරෙන අවස්ථාවක් නෙමෙයි. අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් මෙතනදී ඇති වෙලා නැහැ කියලා ඔන්න අධිකරණය කියනවා. හරි. එහෙනම් අපි බලමු අපේ ටියුට් එකට යමු දරුවෝ. මේ තමයි පළවෙනි අවශ්‍යතාවය. අවශ්‍යතාව මත නියෝජ්‍යත්වයක් ඇති වෙද්දී අපි බලමු. ලියා ගන්න. එහෙනම් අපේ පළවෙනි අවශ්‍යතාවය මොකද්ද? ප්‍රධානියාගෙන් උපදෙස් ලබාගත නොහැකි තරමේ හදිසි අවශ්‍යතාවයක් උද්ගත වී තිබිය යුතුයි. ලියන්න. ප්‍රධානියාගෙන් උපදෙස් ලබාගත නොහැකි තරමේ හදිසි අවශ්‍යතාවයක් උද්ගත වී තිබිය යුතුයි. හරි. එහෙනම් අපි කියවගෙන යමු බලන්න. අපි කතා කරපු නඩු දෙක තියෙනවා. ස්ප්‍රින්ජ් වර්සස් ග්‍රේට් වෙස්ටර්න් රේල්වේ කියන නඩුව. මෙහිදී ප්‍රධානියා විසින් තමාට අයත් තක්කාලි තොගයක් ප්‍රවාහනය කිරීමට දුම්රිය සමාගමකට බාර දුන් අතර දින කිහිපයක් ප්‍රමාද වී ලැබුණු මෙම තක්කාලි තොගය නරක් වෙමින් පැවති නිසා දුම්රිය සමාගම ඒවා අඩු මිලකට විකුණා දැමීය. එමගින් සිදු වූ අලාභය ඉල්ලමින් ප්‍රධානියා විසින් අධිකරණය වෙත ගිය අතර අධිකරණය ප්‍රකාශ කළේ මෙම ප්‍රමාදය ඇති වී තිබෙන බව තිබෙන තත්ත්වය පිළිබඳ මෙම ප්‍රමාදය ගැන හෝ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ තක්කාලිතගේ හිමිකරු වෙත දැන්වීමට දුම්රිය සමාගම කිසිදු උත්සාහයක් දරා නැති බවත් උපදෙස් ලබා ගැනීමට අවස්ථාව තිබියදී එසේ නොකර ඇති බැවින් මෙම තොගය විකුණා දැමීම සම්බන්ධව සම්පූර්ණ වගකීම දුම්රිය සමාගම බාරගත යුතු බවත්ය. එනම් මෙහිදී අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් පැන නැගී නැති බවයි. හරි. අපි බලමු එහෙනම් ඊළඟ එක. සරේ වර්සස් බ්‍රේක්ඩවුන් ලිමිටඩ්. සරේ බ්‍රේක්ඩවුන් ලිමිටඩ් වර්සස් නයිට් කියන නඩුව. සොරකම් කරත් සංගවා තිබූ මෝටර රථයක් ජලාශයකින් ගොඩට ගැනීමට පොලිසිය විසින් ගරාජයකට බලය පවරන ලද අතර එය සම්බන්ධ ගාස්තු ගෙවීමට වාහනයේ හිමිකරු ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ අධිකරණය ප්‍රකාශ කළේ මෙය හිමිකරුගේ උපදෙස් හදාගන්න උපදෙස් ලබාගත නොහැකි තරමේ හදිසි අවශ්‍යතාවයක් නොවූ බැවින් නියෝජ්‍යත්වය පැන නැගී නැති බවයි. එහෙනම් පළවෙනි අවශ්‍යතාවය ගැන තමයි අපි ඒ කතා කළේ. ඊළඟට අපි යනවා අපේ දෙවැනි අවශ්‍යතාවය ගැන කතා කරන්න. ඒ කියන්නේ අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වෙද්දී මෙන්න මේ කියන කාරණයත් සම්පූර්ණ වෙන්න ඕනේ. මොකද්ද කාරණය? සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තටම වාණිජමය අවශ්‍යතාවයක්. ඒ කියන්නේ යම්කිසි ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් මූල්‍යමය තත්වයක් මත සත්‍ය වශයෙන්ම අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා නම් විතරයි මේ අපි කියන මේ වගේ නියෝජිතෙක්ට අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වෙලා ඒ මත කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව කිසිම වාණිජමය අවශ්‍යතාවයක් නැති අවස්ථාවකදී මෙහෙම කටයුතු කරලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක ඒ මත නියෝජ්‍යත්වයක් ඇති වෙන්නේ නැහැ. මම උදාහරණයක් කියනම් අපි කතා කරන නඩුව දරුවෝ
ප්‍රේජ් වර්සස් බ්ලැක්ස්පියර් ස්ටෑම්ප් ඇන් හීකොක් කියන නඩුව. මේකෙදී ඔයාලා දන්නනේ හම් තියෙන විශේෂම ලෝම හම්, ඔය කබා නිෂ්පාදනයට වගේ යොදා ගන්න ලෝම හම් තොගයක් නියෝජිතෙක් සතුව තිබුණා, ප්‍රධානියට අයත් හම් තොගයක්. මේ හම් තොගය නියෝජිතයා විසින් මුකද්ද කරන්නේ හදිසියේ විකුණලා දානවා ප්‍රධානියගෙන් කිසිම උපදෙසක් ලබා ගන්නෙත් නැතුව, ප්‍රධානියගේ අවසරයකුත් නැතුව. එතකොට ප්‍රධානිය මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත්තයින් පස්සේ අධිකරණය කියනවා මේ හම් තොගයක් කියන්නේ මේ ලෝම හම් ඉක්මනින් නරක් වෙන ජාතිය භාණ්ඩ නෙමෙයි, ඒ කියන්නේ ඉක්මනින් නැශ්‍ය වෙන ජාතිය භාණ්ඩ නෙමෙයි. හදිස්සියේ විකුණලා දාන්න තරම් දැන් අපි අර ස්ප්‍රින්ජර් වර්සස් ග්‍රේට් වෙස්ටර්න් රේල්වේ කියන නඩුවේදී කතා කරා වලට මතකනේ තක්කාලි තොගයක් ගැන. මේ තක්කාලි තොගේ නරක් වෙන එක හින්දා පාඩුවක් වෙනවනේ, ඒක සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් තමයි. හැබැයි එතන තිබ්බ ගැටලුව මොකද්ද? ඒකේ තිබ්බ ගැටලුව ප්‍රධානියගෙන් උපදෙස් අරගෙන නැති වෙච්ච එකනේ. එතකොට මේ කියන අවස්ථාවේදී අපි කියන්නේ අපි කතා කරන්නේ ලෝම හම් තොගයක් ගැනනේ. මේ හම් නරක් වෙනවන්නේද? නෑ. එහෙනම් මේ වගේ දෙයක් හදිසියේ උපදෙස් ගන්න නැතුව විකුණලා දාන්න කිසිම අවස්ථාවක වාණිජමය අවශ්‍යතාවයක් නැහනේ. ඒ හින්දා අධිකරණය කියනවා මේ හම් ඉක්මනින් නරක් වෙන ද්‍රව්‍යයක් නොවන හින්දා විකිණීම සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් මත කරපු දෙයක් නෙමෙයි. ඒ නිසා මෙතනදී අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වෙන්නේ නැහැ කියලා. මොකද මේ නඩුව ප්‍රේජ් වර්සස් බ්ලැක්ස්පියර් ස්ටෑම්ප් ඇන් හීකොක් කියන නඩුව. ඔයාලට ප්‍රශ්න කරද්දි පෙනෙයි මේ නඩුව ওই විදියටම දීලා ඔන්න ප්‍රශ්න අහලා තියෙනවා දරුවෝ. මේ නඩු කියනේ හොඳට මතක තියාගෙන විස්තරත් එක්ක ඔයාලට අනිවාර්යයෙන්ම විභාගයට ගියන් පස්සේ මේ වගේ කේස් ස්ටඩි එකක් දීලා තියෙද්දි ඔයාලට මතක් වෙයා මෙහෙම නඩුවක් තිබ්බනේ මේක මේ වගේමයිනි කියලා. හැබැයි ඔන්න ඒකේ නම අමතක වෙන්න පුළුවන්. දැන් අපි මේ විදියට පන්තියේදී කතාව සම්පූර්ණයෙන්ම කතා කරන හින්දා, කියන්නේ නඩුවේදී උනේ මොකද කියලා අපි කීප වතාවක්ම කතා කරන නිසා ඔයාලට අනිවාර්යයෙන්ම සිද්ධිය මතක තියෙයි, මේකෙදී මොකද වෙන්න ඕනේ කියලාත් මතක තියෙයි. හැබැයි මං කිව්වා නඩුවේ නම මතක තියාගන්න එක ඔයාලගේ වැඩක්. ඒ හින්දා ඒක මතක තියාගන්න, මොකද විභාගෙට මේ ඔක්කොම ලියලා නඩුවේ නම නොලිව්වොතින් එහෙම වැඩක් වෙන්නේ නැහැ. හරි, එහෙනම් ඔන්න දෙවනි අවශ්‍යතාවය තමයි අපි කතා කරේ මොකද්ද? සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් තියෙන්න ඕනි කියලා. පළවෙනි එක මොකද්ද? ප්‍රධානියගෙන් උපදෙස් ගන්න බැරි තරමේ හදිසි අවස්ථාවක් වෙන්න ඕනේ. හරි, අපි ඊළඟට කතා කරන්න යන්නේ තුන්වෙනි එක ගැන, තුන්වෙනි කරුණ ගැන. මොකද තුන්වෙනි කරුණ? ප්‍රධානිය වෙනුවෙන් නියෝජිතයා විසින් සත්භාවයෙන් ක්‍රියා කොට තිබිය යුතුයි. මොකද්ද සත්භාවය කියන්නේ? අහලා තියෙනවා නේද සත්භාවය, සත්භාවී අසත්භාවී කියලා. මේකෙදි කියන්නේ නියෝජිතයා තමන්ගේ වාසියට නැතුව ප්‍රධානියාගේ යහපත උදෙසා අවංකව කටයුතු කරලා තියෙන්න ඕනේ කියන එක. එහෙනම් ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයා විසින් සත්භාවයෙන් කටයුතු කර තිබිය යුතුයි. සෙක්ස් වර්සස් මික්ලෝස් කියන නඩුව, සෙක්ස් වර්සස් මික්ලෝස් කියන නඩුව තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. මේකෙදි දරෝ සත්ව හම් තොගයක්, හම් තොගයක් සම්බන්ධයෙන් ප්‍රශ්න ගත වෙන්නේ. මේ හම් තොගයක් එකතු කරන්න ප්‍රධානියෙක් නියෝජිතයෙක්පත් කරලා තියෙනවා. එතකොට මේ නියෝජිතයා ඉන්නේ වෙනත් රටක. ප්‍රධානියා හිටපු රටේ, නියෝජිතයා හිටපු රටේ මේ රටවල් දෙක අතර යුදමය වාතාවරණයක් ඇති වෙනවා. මේ අතරතුරේදී අර නියෝජිතයා රැස් කරපු හම් තොගය තියෙනවනේ, මේවා නියෝජිතයාගේ ගබඩාවල තමයි දැනට ගබඩා කරලා තියෙන්නේ. දැන් මේ කියන යුදමය වාතාවරණය ඉවර වෙනකම් මේව ප්‍රධානියට බාර දෙන්න නියෝජිතයාට හැකියාවක් නැහැනේ. එතකොට නියෝජිතයා මොකද කරන්නේ? දැන් තමන්ගේ ගබඩාවල ඉඩ ටික ටික අඩු වෙගෙන එන හින්දා
මේ කියන හම්තුගේ ඔන්න විකුණලා දානවා මේ ප්‍රධානියාගේ හම්තුගේ ඔහු විකුණලා දානවා පස්සේ මේ යුද්ධමය වාතාවරණයක් ඉවරනම් පස්සේ ප්‍රධානියා සම්තුගේ ඉල්ලද්දී නියෝජිතයා කෙනා මේ ටික විකුණුවා මොකද මගේ ගබඩාවල ඉඳ අඩු වේගෙන ආවා ඒක හින්දා මේ තියෙන තත්ත්වයන්ව හම් ටික එවන්නත් බැරි නිසා මම ඒවා ඔයා වෙනුවෙන් ඔන්න විකුණුවා මෙන්න සල්ලි කියලා ඒ මුදල් ලබා දෙන්න හදනවා හැබැයි ප්‍රධානියා මොකද කියන්නේ ප්‍රධානියා කියනවා මම ඔයාට මේවා විකුණන්න කිව්වේ නෑ මං වෙනුවෙන් මේ තොගේ විකුණලා දාන්න ඔයාට අයිතියක් නෑ කියලා එතකොට නියෝජිතයා කියනවා නෑ මේ ඇති වෙච්ච තත්ත්වයට අනුව ඒ කියන්නේ මේ ඇති වෙච්ච යුද්ධමය වාතාවරණය කියන විශේෂ තත්ත්වය නිසා මේ වගේ කාර්යයක් මට කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් මට අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ලැබිලා තියෙනවා ඒ නිසා මං කරපු කාර්ය වෙනුවෙන් නියෝජිතයා විදියට මං කරපු කාර්ය වෙනුවෙන් ප්‍රධානියා විදියට ඔබ තමයි වගකීමට බැඳෙන්නේ කියලා අධිකරණය මේ කරුණ ඔක්කොම සලකලා බලලා අධිකරණය කියනවා මෙතනදී උපදෙස් ලබා ගන්න බැරි තරමේ හදිස්සි අවශ්‍යතාවයක් තිබ්බා සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් තිබ්බා කියන එක හරි හැබැයි මේකෙදී නියෝජිතයා ක්‍රියා කරලා තියෙන්නේ ප්‍රධානියාගේ යහපත උදෙසාද නෑ ප්‍රධානියාගේ යහපත උදෙසා නෙමෙයි නියෝජිතයා මේ හම්තගේ විකුණන්නේ ප්‍රධාන හේතුව මොකද්ද ඔකට ඔහුගේ ගබඩාවේ ඉඩ මදි වෙනවා වෙන අපි දන්නවනේ වෙන බිස්නස් එකක් කරගන්න මුකුත් බාණ්ඩ ගේන්න විදියක් නෑ මොකද මේ හම්තොගේ හින්දා ගබඩාව පිරීලා තියෙන්නේ එහෙනම් තමන්ගේ අනිත් ව්‍යාපාර කටයුතු වලට අවශ්‍ය වෙන නිසා තමයි ඉඩ අවශ්‍ය වෙන නිසා තමයි මේ හම්තොගේ ඉක්මනට විකුණලා දාන්න නියෝජිතයා කටයුතු කරන්නේ එහෙනම් අධිකරණය කියනවා මේක නියෝජිතයා විසින් සද්භාවයෙන් කරපු ක්‍රියාවක් නෙමෙයි ඒක නියෝජිතයාගේ වාසිය දක්කා කරපු ක්‍රියාවක් නිසා මෙතනදී අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වුණා කියලා කියන්න බෑ කියලා හරි එහෙනම් අපි යමු ටියුට් එකට මොකද මේ නඩුව සැක්ස් වර්සස් මික්ලෝස් ලියා ගන්න සී මොකද්ද සී කියන්නේ ලියා ගන්න ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයා විසින් සද්භාවයෙන් ක්‍රියා කොට තිබිය යුතුයි. ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයා විසින් සද්භාවයෙන් ක්‍රියා කොට තිබිය යුතුයි. බලන්න නඩුව සැක්ස් වර්සස් මික්ලෝස් සත්ව හම්තොකයක් එකතු කිරීම සඳහා ප්‍රධානියෙකු විසින් පත්කරන ලද නියෝජිතයෙකු එම ප්‍රධානියාගේ හා නියෝජිතයාගේ රටවල් අතර ඇති වූ යුද්ධමය වාතාවරණයක් හේතුවෙන් සිදුවන ප්‍රමාදය නිසා නියෝජිතයා ගබඩා පහසුකම්වල සීමා සහිත බව නියෝජිතයා සතු ගබඩා පහසුකම්වල සීමා සහිත බව පදනම් කරගෙන ඔහු වෙනත් ගබඩා අවශ්‍යතාවයකට ඉඩ සකසා ගැනීමට මෙම සත්ව සම්තොගය විකුණා දමා තිබුණි අධිකරණය ප්‍රකාශ කළේ ඔහු ප්‍රධානියා වෙනුවෙන් සද්භාවයෙන් ක්‍රියාත්මක වීම මෙහිදී සිදුවී නැති නිසා අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් හට නොගන්නා බවයි. එහෙනම් මේ සත්ව හම්තොගයට යම් කිසි හානියක් වෙයි කියලා හිතලා ඒක විකුණුවා වගේ නෙමෙයි එහෙම විකුණුවා නම් ඔන්න සද්භාවයෙන් මේ ක්‍රියාව කරා කියලා කියන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔහු ඔහුගේ ඉඩ පහසුකම් සපය ගන්න ඔහුගේ ගබඩාව හිස් කරගෙන වෙනත් බාණ්ඩ තොගයක් ඒ ගබඩාවට ගේන්න හිතාගෙන තමයි මේ සත්වහම් තොගය විකුණන්නේ. එහෙනම් එතන සද්භාවී චේතනාවක් නැහැ. ඒ නිසා අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් පැන නගින්නෙත් නැහැ කියලා තමයි අධිකරණය කියන්නේ. ඊළඟට ඩී ඊළඟ අවශ්‍යතාවය තමයි බලන්න දරුවෝ නියෝජිතයා විසින් ගන්නා ලද පියවර සාධාරණ හා විචක්ෂණශීලී විය යුතුයි. ඒ කියන්නේ සාධාරණ පුද්ගලයෙක්ට පේන තරමටම මේ
තීරණ සාධාරණ වෙන්න ඕනේ. මේකට අපි කියනවා සාධාරණ මිනිසාගේ පරීක්ෂණය කියලා. නීතියේදී ගොඩක් වෙලාවට මේ පරීක්ෂණය උදා ගන්නවා. අපි හිතමු වෙළඳාම සම්බන්ධයෙන් දැන් කතා කරන්නේ. ඒ වගේ වෙළඳාමක් සම්බන්ධයෙන් සාමාන්‍ය බුද්ධියක් තියෙන පුද්ගලයෙක්ට මේ ක්‍රියාව දැක්ක ගමන් මේක හරි කියලා හිතන විදිය, නැත්නම් මේ ක්‍රියාව සාධාරණයි විචක්ෂණශීලී කියලා හිතන විදිය ක්‍රියාවක් වෙන්න ඕනේ. හරිම මෝඩ නැත්නම් කිසිම සාමාන්‍ය පුද්ගලයෙක් ගන්න නැති විදිය තීරණයක් නම් අරන් තියෙන්නේ. ඒ වගේ අවස්ථාවකදී අපි කියනවා ඒක සාධාරණ ක්‍රියාමාර්ගයක් නෙමෙයි කියලා. බලන්න අපි ලියාගමු. D නියෝජිතයා විසින් ගන්නා ලද පියවර. නියෝජිතයා විසින් ගන්නා ලද පියවර සාධාරණ හා විචක්ෂණශීලී විය යුතුය. ඊළඟ කරුණ මොකක්ද? ඊළඟට අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වෙලා තියෙනවද කියලා බලද්දී සලකා බලන කරුණ තමයි මීට කලින්, ඒ කියන්නේ මේ සිද්ධිය වෙන්න කලින් යම්කිසි අවශ්‍යතාවයක් හටගන්න කලින් කිසිම අවස්ථාවක ඒ වගේ අවස්ථාවකදී ක්‍රියා කරන්න ඕනේ කොහොමද කියලා පටහැනි උපදෙසක් ප්‍රධානියා විසින් දීලා තියෙන්න බෑ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අර මුල්ම නඩුව මතකද අපි කතා කර ආශ්‍රයා සම්බන්ධයෙන්, මොකද නඩුවේ නම? ජේන් රේල්වේ වර්සස් ස්වාෆීල්ඩ් කියන නඩුව. මේකෙදී දුම්රිය සමාගමට ප්‍රධානිය උපදෙස් දීලා තිබ්බනම් කොයි අවස්ථාවක හරි ඔන්න මේ ආශ්‍රයව බාර ගන්න එන්න ටිකක් ප්‍රමාද වුණොත්, දින කීපයක් ප්‍රමාද වුණත් කමක් නෑ. ආශ්‍රයව ස්ථාලයකට දාන්නත් එපා, ආශ්‍රයට ආහාර දෙන්නත් එපා කියලා ප්‍රකාශිතවම කියලා තිබ්බනම්, උපදෙස් දීලා තිබ්බනම් ඒ වගේ අවස්ථාවක් තිබුණද වෙන්නේ? එහෙනම් ඒ වගේ අවස්ථාවකදීත් අර දුම්රිය සමාගමේ පුද්ගලයෝ මේ අශ්‍රවස්ථාලයකට දාලා ආහාර ලබා දුන්නා කියලා ඒකෙන් වගකීමට බැඳෙන්නේ නැහැ ප්‍රධානියා. මොකද එතකොටත් උපදෙස් දීලා තිබුණේ මේ වගේ අවස්ථාවකදී මොකද කරන්න කියලා. හැබැයි එහෙම කුත් උපදෙස් ලබා නොතිබ්බ නිසා තමයි අර අවස්ථාවේදී ජීන් රේල්වේ වර්සස් ස්වාෆීල්ඩ් කියන නඩුවේදී වෙච්ච සිද්ධියේදී මේ නියෝජ්‍යත්වයක් ඇති වෙනවා කියලා අධිකරණය කිව්වේ. එහෙමනම් අපි ලියාගමු ඊ සම්පූර්ණ කරගන්න. ප්‍රධානියා විසින් පටහැනි ආකාරයේ ප්‍රකාශිත උපදෙස් පූර්වයෙන් ලබා දී නොතිබිය යුතුයි. ප්‍රකාශිත උපදෙස් පූර්වයෙන් ලබා දී නොතිබිය යුතුයි. ප්‍රධානියා විසින් පටහැනි ආකාරයේ ප්‍රකාශිත උපදෙස් පූර්වයෙන් ලබා දී නොතිබිය යුතුයි. හරි. එහෙනම්
අපි දැන් කතා කරේ මොනව ගැනද? අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ඇතිවීම ගැන. ඒකදී අපි කිව්වා අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ඇති වෙනවා කියලා කියන්නේ මොකද්ද? නියෝජිතෙක්ට ප්‍රධානියාගෙන් උපදෙස් ගන්න බැරි තරමේ හදිසි අවස්ථාවකදී ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයා එළඹෙන ගිවිසුම් අවශ්‍යතා නියෝජ්‍යත්වය මත ප්‍රධානියා වගකීමට යටත් කරන එකට කියලා. ඒ වගේම මේ වගේ අවස්ථාවකදී නියෝජිතයාට බලය හිමි වෙන්නේ නීතිය මගින් කියලා අපි කිව්වා. ඊළඟට අපි ජේන් රේල්වේ වර්සස් ස්වාෆීල්ඩ් කියන නඩුව කතා කරා, රාශ්‍රයාගේ කතාව. ඊට පස්සේ අපි මේ වගේ අවශ්‍යතා නියෝජ්‍යත්වයක් ඇති වෙලාද කියලා බලද්දී අධිකරණය සලකල බලන කරුණු කීපයක් කතා කරා. මේක අනු සම්පූර්ණ වෙලා නම් විතරයි අවශ්‍යතා නියෝජ්‍යත්වයක් ඇති වෙලා තියෙන්නේ කියලා අපි කිව්වා. එහෙනම් මොනවාද මේ කරුණු? පළවෙනි එක තමයි ප්‍රධානියාගෙන් උපදෙස් ලබා ගන්න බැරි තරමේ හදිසි අවස්ථාවක් උද්ගත වෙලා තියෙන්න ඕනේ. දෙවැනි එක තමයි සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් වෙන්න ඕනේ. තුන්වැනි එක ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයා විසින් සද්භාවයෙන් කටයුතු කරලා තියෙන්න ඕනේ. හතර නියෝජිතයා විසින් ගන්නා පියවර සාධාරණ හා විචක්ෂණශීලී වෙන්න ඕනේ. පහ ප්‍රධානියා විසින් පටහැනි ආකාරයේ ප්‍රකාශිත උපදෙස් පූර්වයෙන් ලබා දී නොතිබිය යුතුයි. ආපහු සැරයක් කියන්න පුළුවන් නම් ටියුට් එක බලන්න නැතුව ස්ක්‍රීන් එක බලන්න නැතුව කියන්න. පළවෙනි එක මොකද්ද? ප්‍රධානියාගෙන් උපදෙස් ගන්න බැරි තරමේ හදිසි අවශ්‍යතාවයක් වෙන්න ඕනේ. දෙක සත්‍ය වාංජුමය අවශ්‍යතාවයක් වෙන්න ඕනේ. තුන මොකද්ද? මතකයිද? ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයා සද්භාවයෙන් කටයුතු කරලා තියෙන්න ඕනේ. හතර නියෝජිතයා ගන්න පියවර සාධාරණ හා විචක්ෂණශීලී වෙන්න ඕනේ. පහ ප්‍රධානියා විසින් පටහැනි ආකාරයේ ප්‍රකාශිත උපදෙස් පූර්වයෙන් නැත්නම් කලින් ලබා දී නොතිබිය යුතුයි. එහෙනම් ඔය අපි කතා කරේ අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ඇතිවෙන විදිය ගැන. ඊළඟට නියෝජ්‍යත්වය ඇතිවෙන ආකාරවල අවසාන ක්‍රමය තමයි අපි බලන්න යන්නේ. මේකදී අපි කියනවා ප්‍රතිබන්ධනය මගින් නියෝජ්‍යත්වයක් ඇති වෙනවා කියලා. ප්‍රතිබන්ධනය මේ වචනය ඇහුවහම මොනවද මතක් වෙන්නේ? මොනහරි ෆිල්ම් එකක් වගේ එකක් මතක් වෙනවද? බන්ධනය නෑ, මේක ඉන්ටෝඩා වෙනස් දරුවෝ. මේකෙදි වෙන්නේ ප්‍රතිබන්ධනය කියන කේ අදහස තමයි යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් ඔහුගේ නියෝජිතයා කියලා හිතෙන විදියට වෙනත් පාර්ශවයක් ඉදිරියේදී කටයුතු කරලා තියෙනවා නම්. මොකද මේ කියන්නේ එක පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් තමන්ගේ නියෝජිතයා කියලා හැඟෙන පරිදි නැත්නම් පේන පරිදි වෙනත් පාර්ශවයක් ඉස්සරහා කටයුතු කරලා තියෙනවා නම් පසු අවස්ථාවක ඔහුට කියන්න බෑ, ඔහුට ප්‍රතික්ෂේප කරන්න බෑ අර පාර්ශවයට මේ ඉන්නේ මගේ නියෝජිතයා නෙමෙයි කියලා. මෙන්න මේක තමයි මේ කියන්නේ. මං උදාහරණයක් කියන්නම්, සාමාන්‍ය උදාහරණයක් දරුවෝ. මේවා විභාගෙට ලියන උදාහරණ නෙමෙයි. ඔයා හිතන්න, ඔන්න එක පුද්ගලයෙක් ඉන්නවා ඔයාලගේ ගමේ ඉන්න අංකල් කෙනෙක්ව සුට්ටක් ඔළුවේ මවා ගන්නකෝ. ඔන්න එයාගේ ඉස්සරහ ගෙදර ඉස්සරහ තියෙනවා ගඩොල් ගොඩක්. ගඩොල් හරි බ්ලොග් ගල් හරි මොන හරි, ඔන්න ගඩොල් කියලා හිතමු. ගඩොල් 100ක් විතර තියෙන මෙහෙම ගොඩක් ගහලා තියෙනවා. දැන් පේන හිතා ගන්න. ඔන්න එතනම ඉන්නවා එයාගේ අසල්වැසියෙක්, ඒ පුද්ගලයාගේ අසල්වැසියෙක්. මේ දෙන කතා කර කර තමයි ඉන්නේ. ඔතනින් යනවා තවත් පුද්ගලෙක්. අපි තුන්දෙනාට නම් තුනක් දාමු. අපි ABC කියලා දාගමුකෝ. ඔන්න ගඩොල් ගොඩ තියෙන්නේ කාගේගේ ඉස්සරහද? ඒගේ ගේ ඉස්සරහ තියෙන ගඩොල් ගොඩ. එහෙනම් මේක සාමාන්‍යයෙන් ඒගේ වෙන්න ඕනේනේ. හරි. එහෙනම් B කියන්නේ යාගේ අල්ලපු ගෙදර ඉන්න නැත්නම් ඉස්සරහ ගෙදර ඉන්න පුද්ගලයා. එයත් මෙතනම ඉන්නවා. ඔන්න එදෙන කතා කර කර ඉන්නවා. C කියන පුද්ගලයා ඔය පාර කෙළවරේ ගෙදරක ඉන්නේ. මේ පුද්ගලයා ඔන්න කඩේට ගිහිල්ලා එන ගමන් මෙතනින් එනවා. එනකොට ඒත් ඉන්න තැනම B අහනවා මොකද්ද? B C ගෙන් අහනවා කඩේට ගිහිල්ලා වගේ.
මෙතන මේ ගඩොල් වගේක් තියෙනවා ඔයාලගේ අර ගෙවල් ගේ හදනව නේද? මේ ඉතුරු ගඩොල් ටික ගන්නකෝ මේ එකක් 10 ගානේ දෙන්නම් කියලා. මොකද්ද කියන්නේ? එකක් 10 ගානේ දෙන්නම් මේ ගඩොල් 100 ගන්න කියලා කියනවා. ඒ මොකද කරන්නේ? ඒ මොකුත් කියන්නේ ඔහෙ බලාගෙන ඉන්න. ඒ hina වෙලා කියලා ඉන්න ඕන. ඒ මුකුත්ම කියන්නේ නැහැ. ඒ කියන්නේ නැහැ Taman මේ gadol goda ගන්න කියලා කියන්නේ නැහැ. ගන්න එපා කියලා කියන්නේත් නැහැ. එතකොට සී මොකද කරන්නේ? සී බලනවා 10 ගානේ දෙන්නම් කිව්වා ලාභයිනේ මේ gadol goda ගන්න එක. gadol 100ක් රුපියල් 1000 යන්නේ කියලා ඒ කියනවා ආ හොමින් එහෙනම් මම සල්ලි අරන් එන්නම්. මට එහෙනම් gadol goda දෙන්න කියලා. නෑ අපි හිතමු මෙහෙම ඒ මොකද කරන්නේ එයාගේ අතේ තිබ්බ සී මොකද කරන්නේ එයාගේ අතේ තිබ්බ රුපියල් 1000 දීලා කියනවා එහෙනම් ඔන්න මම මේ ගඩොල් ගොඩ ගන්නවා මේ සල්ලි ගන්න කියලා ඔන්න රුපියල් 1000 දෙනවා බීගේ අතට දීලා ඔන්න දැන් මේ ඔක්කොම වෙන සිද්ධි ඒ මේ ගඩොල් ගොඩ ඇත්තම අයිතිකාරය ඔන්න බලාගෙන ඉන්නවා මේ වෙන ඔක්කොම දේවල් 1000 දීලා මොකද කරන්නේ ඒ කියනවා පාර කෙලවර නිගේ තියෙන මම මේ කඩෙන් ගත්තු බඩු ටික ගෙදර තියලා මේ ගඩොල් ටික ගෙනියන්න මේ මොකද්ද වීල් බැරෝ එකකුත් අර වීල් බැරෝ එකකුත් අරගෙන එන්න මම අරගෙන එනකම් මේ ඔහොම ඉන්න එහෙනම් කියලා සී යනවා ගෙදර ගිහිල්ලා ඔහු මොකද කරන්නේ ගඩොල් ටික අරගෙන යන්න ඔන්න ආපහු එනකොට අර ඉස්සෙල්ලා හිටපු බී මෙතන නැහැ ඒ විතරක් ඔන්න තමන්ගේ ගෙදර ඉස්සරහා හිටගෙන ඉන්නවා අර ගඩොල් ගොඩ ළඟ සී ඇවිල්ලා මොකද කරන්නේ සී ඇවිල්ලා එකින් එක ඔන්න ගඩොල් ටික පටව ගද්දි ඒ අහනවා මොකද ඔය කරන්නේ ඔය මගේ ගඩොල් ටිකනේ ඔය ඇයි ඔය ටික දාගන්නේ කියලා දැන් මොකද වෙන්නේ දැන් සී බලනවා මෙච්චර වෙලා මේ ඔක්කොම ටික කරනකන් ඉඳලා දැන් ඇයි මෙයා මේ මෙහෙම අහන්නේ කියලා සී කියනවා මං ඔයාගේ ඉස්සරහමනේ මේ බීට සල්ලි දුන්නේ ඇයි ඒ වෙලෙ මුකුත් කිව්වේ නැත්තේ එතකොට ඒ කිව්වොතින් එහෙම ඒකට මට කරන්න දෙයක් නැහැ. ඔයා බීත් එක්ක නම් ගිවිසුම ඇති කරගත්තේ. බීත් එක්ක නම් එකඟුනේ ගඩොල් ගන්න, ගඩොල් මිලදී ගන්න. බීට නම් සල්ලි දුන්නේ. මට කරන්න දෙයක් නැහැ. මේ ගඩොල් ගන්න එපා මේවා මගේ කියලා කියන්න ඒට හැකියාවක් නැහැ. ඒකට තමයි අපි කියන්නේ ප්‍රතිබන්ධනය කියලා. තමන්ගේ ඉස්සරහදීම තමන්ට අයිති දේපල විකුණන්න බී වෙනත් කෙනෙක් එක්ක ගිවිසුමකට එළඹෙද්දි ඒක බලාගෙන හිටියානම් ඒ කියන්නේ සීට දැන් හිතෙන්නේ මොකද්ද මේ ඒ වෙනුවෙන් තමයි ඒගේ ගඩොල් ටික බී විකුණන්නේ කියලා ඒ කියන්නේ ඒ කියන ප්‍රධානියා වෙනුවෙන් එයාගේ දේපලක් විකුණන්න බී නියෝජිතෙක් විදියට කටයුතු කරනවා කියලානේ මෙතන පිටින් බලාගෙන ඉන්න ඕනම පුද්ගලයෙකුට හිතෙන්නේ එහෙනම් ඒ වගේ අවස්ථාවකදී ඒ වගේ හැසිරීලා තියෙනවා නම් අර කියන ප්‍රධානියට බෑ කිසිම අවස්ථාවක ප්‍රතික්ෂේප කරන්න නියෝජිතයාගේ කාර්යයක් සම්බන්ධයෙන් නැත්නම් නියෝජිතයාගේ ගිවිසුමක් සම්බන්ධයෙන් වගකීමට බැඳීම ප්‍රතික්ෂේප කරන්න ඒ ක්‍රියාව ප්‍රතික්ෂේප කරන්න බෑ එහෙනම් නීතිය හැටියට නම් අර ඔක්කොම ටික බලාගෙන හිටියානම් බී නියෝජිතයා විදියට ඒත් හැසිරුණා නම් එහෙනම් දැන් ගිවිසුම ඇති වෙලා විතර ඉවරයි සීට තමයි ඇත්තටම අර ගඩොල් වල අයිතිය තියෙන්නේ සීට ඒ ටික අරන් ගන්න ඒ විසින් ඉඳ දෙන්න ඕනේ මෙන්න මේක තමයි දරුව ප්‍රතිබන්ධනය කියලා කියන්නේ සරලව මම පොඩි උදාහරණයක් ගත්ත ඔයාලට පැහැදිලි කරන්න විතරයි මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා එහෙමනම් මේ වගේ ප්‍රතිබන්ධනයක් ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා දැන් අපි කතා කරේ ප්‍රතිබන්ධනයේ නියෝජ්‍යත්වය ඇතිවීම ගැන. සාමාන්‍යයෙන් දරුව මේ ප්‍රතිබන්ධනය කියන එක නියෝජ්‍යත්වයේදී විතරක් නෙමෙයි බොහෝමයක් නෛතික ගැටලුවලදී අදාළ වෙන සංකල්පයක් තියෙනවා ප්‍රතිබන්ධනය කියලා. මේ සම්බන්ධයෙන් ලංකාවේ සාක්ෂි ආඥා පනතේ 115 වෙනි වගන්තියේ ප්‍රතිබන්ධන මූලධර්මය ගැන පැහැදිලි කිරීම කරලා තියෙනවා ඒ හා සමානවම තමයි ඒ හා සමාන මූලධර්මයක් තමයි නියෝජ්‍යත්වයේදීත් අපි මේ භාවිතා කරන්නේ. ඉතින් මේ කියන ප්‍රතිබන්ධනය ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි
මෙහෙම ප්‍රධානියා හා නියෝජිතයා කියලා දෙන්නේ ඇත්තටම නැති වෙන්න පුළුවන්. අපි මේ කතා කරපු අවස්ථාව වගේ කියන්නේ ඇත්තටම ඒගේ නියෝජිතයා විදියට B කටයුතු කළා නොවෙන්න පුළුවන්. A හා B අතර කිසිම සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. දෙවැනි අවස්ථාව තමයි ඇත්තටම B ඒගේ නියෝජිතයා වෙන්න පුළුවන්. හැබැයි මේ දේපල විකුණන්න නැත්නම් මේ ගඩොල් ටික විකුණන්න ඔහුට බලය දීලා නැති වෙන්න පුළුවන්. මේ කියන අවස්ථා දෙකේදීම ප්‍රතිබන්ධනයේ මත නියෝජ්‍යත්වයක් ඇති වෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාව මොකද්ද? නියෝජිතයාට ප්‍රධානියා විසින් කිසිම බලයක් දීලා නැති අවස්ථාව. දෙවැනි අවස්ථාව නියෝජිතයාට ප්‍රධානියා බලයක් ලබා දීලා තියෙනවා. හැබැයි යම් කිසි කාර්යයක් සම්බන්ධයෙන් නැත්නම් යම් යම් කාර්යයන් සම්බන්ධයෙන් පමණයි බලය ලබා දීලා තියෙන්නේ. කියන්නේ නියෝජිතයාට දීලා තියෙන බලය සීමා සහිත වෙන්න පුළුවන්. එක්කෝ කිසිම බලයක් නැති වෙන්න ඕනේ නැත්නම් සීමා සහිත බලයක් තියෙන්න ඕනේ. මෙන්න මේ කියන අවස්ථා දෙකේදීම ප්‍රතිබන්ධනය මත නියෝජ්‍යත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි, එහෙනම් අපි කියුට් එකට යමු. පෙරල ගන්දරුව ඔයාලගේ කියුට් එකේ 11 වෙනි පිටුව. ප්‍රතිබන්ධනය මගින් නියෝජ්‍යත්වයක් ඇතිවීම. හිස්සනක් තියෙනවා නේද? අපි සම්පූර්ණ කරමු එහෙනම්. අපි මේ කතා කරපු කාරණාව තමයි අපි ලියන්නේ. ලියන්න. යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු සිය නියෝජිතයායයි. යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු සිය නියෝජිතයායයි. හැඟෙන පරිදි තුන්වන පාර්ශවයක් සමග කටයුතු කර ඇතනම් කටයුතු කර ඇතනම් පසුව ඇතිවන අවස්ථාවකදී පසුව ඇතිවන අවස්ථාවකදී සත්‍ය වශයෙන්ම ඔහු තමාගේ නියෝජිතයෙකු නොවුනද සත්‍ය වශයෙන්ම ඔහු තමාගේ නියෝජිතයෙකු නොවුනද තම නියෝජිතයා නොවන බව ප්‍රකාශ කිරීමට තම නියෝජිතයා නොවන බව ප්‍රකාශ කිරීමට තම නියෝජිතයා නොවන බව ප්‍රකාශ කිරීමට
හැකියාවක් නොලැබේ. හැකියාවක් නොලැබේ. හරි නේද? එහෙනම් මොකද්ද මේ කියන්නේ? යම් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු සිය නියෝජිතයයි හැඟෙන පරිදි තුන්වන පාර්ශ්වයක් සමග කටයුතු කර ඇතනම් පසු ඇතිවන අවස්ථාවකදී සත්‍ය වශයෙන්ම ඔහු තමගේ නියෝජිතයා නොවුනද තම නියෝජිතයා නොවන බව ප්‍රකාශ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ප්‍රතිබන්ධනය කියලා කියන්නේ. දරුවෝ ප්‍රතිබන්ධනය කියලා කියන්නේ නීතියේ තියෙන ටිකක් සංකීර්ණ මූල ධර්මයක්. හැබැයි සරලව අපිට නියෝජ්‍යත්වයට ඇති වෙන ප්‍රමාණයට පමණක් අපි ප්‍රතිබන්ධනය ගැන කතා කරමු. එහෙනම් නියෝජ්‍යත්වය ප්‍රතිබන්ධ නියෝජ්‍යත්වයක් ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් අපි කිව්වා. අපි ටියුට් එක බලමු ඊට කලින්. ඊළඟට තියෙනවා මේ සාක්ෂි ආඥාපනතේ 115 වැනි වගන්තියෙහි වන ප්‍රතිබන්ධන මූල ධර්මය හා සමාන තත්වයකි. හරි නේද? ඊළඟට බලන්න ප්‍රතිබන්ධනය ඇතිවිය හැකි ආකාර දෙකකි. මෙතනින් ලියාගෙන ප්‍රතිබන්ධන නියෝජ්‍යත්වය ඇතිවිය හැකි ආකාර දෙකකි කියලා. බලන්න නියෝජිතයාට කිසිම ආකාරයක බලයක් නැති අවස්ථාවක B නියෝජිතයා හා ප්‍රධානියා හා නියෝජිතයා අතර සම්බන්ධයක් පැවතියද නියෝජිතයාට ඇති බලය ගිවිසුම මගින් සීමා වී ඇති විට එහෙනම් එක්කෝ කිසිම ආකාරයක බලයක් නැති වෙන අවස්ථාවකදී හරි යම් බලයක් දීලා තියෙනවා හැබැයි මේක සීමා සහිත වන අවස්ථාවකදී හරි ප්‍රතිබන්ධ නියෝජ්‍යත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි ඔන්න ප්‍රතිබන්ධ නියෝජ්‍යත්වය සම්බන්ධයෙන් නඩු තීරණ දෙකක කරුණු සම්බන්ධව කතා කරන්න යනවා. පළවෙනි එකේදී කියන්නේ රාමා කෝපරේෂන් ලිමිටඩ් වර්සස් ටින් ඇන්ඩ් ජෙනරල් ඉන්වෙස්ට්මන්ට්ස් කියන නඩුවේදී මේ රාමා කෝපරේෂන් කියන නඩුවේදී ප්‍රතිබන්ධ නියෝජ්‍යත්වය පිළිබඳව විනිශ්චයකාරවරු විස්තර කරමින් මේ වගේ ප්‍රතිබන්ධ නියෝජ්‍යත්වයක් ඇති වෙද්දී කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මොනවද මේ කරුණු තුන? පළවෙනි එක තමයි නියෝජනය කිරීමක් වෙන්න ඕනේ. කියන්නේ ප්‍රධානියව නියෝජනය කිරීමක් නියෝජිතයා විසින් කරලා තියෙන්න ඕනේ. ඒක පැහැදිලිනේ. දෙවනි කරුණ තමයි නියෝජනය කිරීම මත රඳා පැවැත්මක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තෙවන පාර්ශ්වය විසින් මේ නියෝජනය විශ්වාස කරලා තියෙන්න ඕනේ. කියන්නේ ප්‍රධානියා වෙනුවෙන් තමයි මේ පුද්ගලයා නියෝජිතයෙක් ලෙස කටයුතු කරන්නේ කියලා තෙවනි පාර්ශ්වය ඇත්තටම විශ්වාස කරලා තමයි කටයුතු කරන්න ඕනේ. තුන්වෙනි කාරණය මෙහෙම නියෝජනය මත රඳා පැවැත්මක් තියෙනවා නම් ඒ කියන්නේ නියෝජනය විශ්වාස කරලා තියෙනවා නම් ඒ මත යම් පාර්ශ්වයකගේ තත්වය වෙනස් වෙලා තියෙන්න ඕනේ. මොකද්ද මේ තත්වය වෙනස් වෙනවා කියන්නේ? ඒ කියන්නේ දැන් අපි අර ගත්ත උදාහරණය ගැන කතා කළොත් දරුව සීගේ තත්වය වෙනස් වුණා. මොකද්ද තත්වය වෙනස් වුණා කියන්නේ? සී ගාව තිබ්බ මුදල් සීට නැති වුණා. මොකද එයා බීට ඒ මුදල් දුන්නා. සහ සී හිතාගත්තා මේ මුදල් වෙනුවෙන් තමන්ට මේ ගඩොල් තොගය ලැබෙයි කියලා. එහෙනම් සී තමන්ගේ තත්වය වෙනස් කරගත්තා. ඒ වගේ අවස්ථාවකදී ඒ කියන්නේ යම්කිසි බලපෑමක් ඇත්ත බලපෑමක් පාර්ශ්වයන්ට වෙලා තියෙන්න ඕනේ. ඒකට තමයි මේ කියන්නේ අපි තත්වය වෙනස් වෙනවා කියලා. පළවෙනි එක මොකක්ද එහෙනම්? රාම කෝපරේෂන්
limited versus thin and general investments කියන අඩුවේදී කියන පළවෙනි අවශ්‍යතාවය තමයි නියෝජනයක් තියෙන්න ඕනේ. නියෝජනය මත දෙවෙනි එක නියෝජනය මත රඳා පැවැත්මක් තියෙන්න ඕනේ. තුන මේ රඳා පැවැත්ම හේතුවෙන් තත්වය වෙනස් වෙලා තියෙන්න ඕනේ වෙන පාර්ශවයක. එහෙනම් පැහැදිලිනේ අපි ලියා ගමු. බලන්න දරුවෝ ඔයාලගේ ටියුට් එකේ තියෙනවා මේ නඩු තීරණය 12 වෙනි පිටුවේ. අපි ලියමු බලන්න රාම කෝපරේෂන් ලිමිටඩ් වර්සස් ටින් ඇන්ඩ් ජෙනරල් ඉන්වෙස්ට්මන්ට්ස් මෙම නඩුවේදී ප්‍රතිබන්ධන නියෝජ්‍යත්වය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් විනිසුරුවරුන් ප්‍රකාශ කළේ ප්‍රතිබන්ධන නියෝජනයක් ඇතිවීම සඳහා පහත කරුණු තුන සම්පූර්ණ විය යුතු බවත්. මොනවාද කරුණු තුන? අපි ලියා ගමු එහෙනම්. පළවෙනි එක නියෝජනය කිරීමක් තිබිය යුතුයි. නියෝජනය කිරීමක් තිබිය යුතුයි. දෙවනිය එක මොකද්ද? ලියන්න නියෝජනය කිරීම මත රඳා පැවැත්මක් තිබිය යුතුයි. නියෝජනය කිරීම මත රඳා පැවැත්මක් තිබිය යුතුයි. තුන්වෙනි කාරණාව ලියන්න එහෙනම්. මොකද්ද තුන්වෙනි කාරණාව? අපි කිව්වේ නියෝජනයක් තියෙන්න ඕනේ, නියෝජනය මත රඳා පැවැත්මක් තියෙන්න ඕනේ. ඊළඟට එම රඳා පැවතීම හේතු කොටගෙන ලියන්න තුන්වෙනි කාරණාව. එම රඳා පැවතීම හේතු කොටගෙන යම් පාර්ශවක තත්වය වෙනස් වී තිබිය යුතුයි. එම රඳා පැවතීම හේතු කොටගෙන යම් පාර්ශවක තත්වය වෙනස් වී තිබිය යුතුයි. හරි, එහෙනම් කරුණු තුන මතකයිනේ. මොන මොන නඩුවේදීද මේ කරුණු තුන කියන්නේ? ප්‍රතිබන්ධන නියෝජ්‍යත්වය සම්බන්ධයෙන් තියෙන්න ඕනේ කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා කියන්නේ මොන නඩුවේදීද? රාමා කෝපරේෂන් ලිමිටඩ් වර්සස් ටින් ඇන්ඩ් ජෙනරල් ඉන්වෙස්ට්මන්ට්ස් කියන නඩුවේදී. ඊළඟට දරුවෝ ඔන්න ප්‍රතිබන්ධන නියෝජ්‍යත්වය ගැන හොඳ උදාහරණයක් තියෙන නඩුවක් අපි කතා කරන්න යනවා. මේකේ නම ෆ්‍රීමන් ඇන්ඩ් ලොක්ය වර්සස් බකට් පාක් ප්‍රොපර්ටි ලිමිටඩ් කියන නඩුව. ටිකක් ස්පෙලිංස් මතක තියාගන්න අමාරු වෙන්න පුළුවන්. බලන්න, මොකද මේවා ලංකාවේ නම් නෙමෙයිනේ මේ නඩුවල තියෙන්නේ. මේවා එංගලන්තේ නැත්නම් මහා බ්‍රිතාන්‍ය නඩු තමයි අපි මේ ගොඩක් කතා කරන්නේ. ඒක හින්දා තමයි චුට්ටක් මේ නම් වෙනස් වෙන්නේ අපිට පුරුදු නැති නම් නිසා.
මතක තියාගන්න ඕනේ හැබැයි මේ නඩු කීප වතාවක් ලිව්වොතින් ඔයාලට අනිවාර්යයෙන්ම මේවා මතක හිටීවි. එහෙනම් අපි බලමු Freeman and Lockyer versus Bucket Park Property Limited Properties Limited කියන නඩුවේදී මොකද වෙන්නේ කියලා. මේකෙදි සමාගමක් තියෙනවා. මේ සමාගමේ අධ්‍යක්ෂකවරු කීප දෙනෙක් ඉන්නවා. විශේෂම අධ්‍යක්ෂකවරු ප්‍රධාන වශයෙන් හතර දෙනෙක් ඉන්නවා. මේ අතරින් එක අධ්‍යක්ෂකවරයෙක් අපි ඒ අධ්‍යක්ෂකවරයාට කියමු X කියලා. මේ X කියන අධ්‍යක්ෂකවරයා අනිත් අධ්‍යක්ෂකවරු වගේම කෙනෙක්. හැබැයි ඔහු හැම වෙලේම මේ අධ්‍යක්ෂකවරු අතරින් කළමනාකරණ අධ්‍යක්ෂක විදියට පෙනී සිටිනවා. ඒ කියන්නේ ඩිරෙක්ටර්ස්ලා සහ මැනේජින් ඩිරෙක්ටර්ස්ලා කියන අපි කියනවනේ මැනේජින් ඩිරෙක්ටර් කියන්නේ ටිකක් ඊට වඩා ඉහළ තනතුරක්. මේකෙදි වගකීම් නැත්තම් බලතල ගොඩක් ලැබෙන තනතුරක්. එහෙනම් මේ අධ්‍යක්ෂකවරු අතර එක් අධ්‍යක්ෂකවරයෙක් හැම වෙලේම පෙනී හිටිනවා කළමනාකරණ අධ්‍යක්ෂකවරයා විදියට. මේ වගේ පත්කිරීමක් නැති වුණත් අනෙක් අධ්‍යක්ෂකවරුත් මේකට කිසිම විරෝධයක් දක්වන්නේ නැහැ. කෙසේ වෙතත් මෙහෙම කටයුතු කරගෙන යද්දී ඔන්න මේ සමාගමට අවශ්‍ය ගෘහ නිර්මාණ සැලසුමක් ලබා ගන්න ගෘහ නිර්මාණ සැලසුම් කරන සමාගමකින් ආයතනයකින් මේ වගේ සැලසුමක් X කියන නැත්තම් අපි අර කිව්ව කළමනාකරණ අධ්‍යක්ෂක විදියට පෙනී ඉන්න අධ්‍යක්ෂකවරයා විසින් මිලදී ගන්නවා. මේක මිලදී ගත්තට ඔහු විසින් මේ මිල ගෙවන්නේ නැහැ. ඒ හින්දා ඔන්න මේ ගෘහ නිර්මාණ සැලසුම් කරන සමාගම නැත්තම් මේ ආයතනය මොකද කරන්නේ? මේකෙ මිල ඉල්ලලා මේ සමාගමට විරුද්ධව නඩු දානවා. ඒ අවස්ථාවේදී අර අනෙක් අධ්‍යක්ෂකවරු මොකද කියන්නේ? ඔවුන් කියනවා මේ පුද්ගලයා සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂක නෙමෙයි. ඒ නිසා ඔහුට එහෙම තනතුරක් කිසිම අවස්ථාවක ලැබිලා නැහැ. හැබැයි ඔහු ඒ විදිහට කටයුතු කරන්නේ නැති ඒ උනාට ඔහුට ඇත්තටම බලයක් නැති නිසා මේ ගිවිසුම වලංගු ගිවිසුමක් වෙන්නේ නැහැ. ඒ නිසා සමාගම වෙනුවෙන් ඔහු එළඹිච්ච ගිවිසුම කිසිදු බලයක් නැතිව එළඹිච්ච ගිවිසුමක් නිසා ඒක අවලංගුයි. මේ මිල ගෙවන්න ඕනේ නැහැ. ඒ නිසා සමාගම කියලා. හැබැයි අධිකරණය කියනවා මොහු මුල ඉඳන්ම මේ X කියන පුද්ගලයා මුල ඉඳන්ම සාමාන්‍ය අධ්‍යක්ෂකවරයෙක් වගේ ඉඳගෙන වුණත් කළමනාකරණ අධ්‍යක්ෂක වගේ හසිරෙච්ච එකට කිසිම අධ්‍යක්ෂකවරයෙක් විරෝධත්වයක් පෑවේ නැහැ. ඒ නිසා ප්‍රතිබන්ධනය මගින් ඔහු ඇත්තටම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස ගිවිසුමකට එළඹීලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අනිකුත් අධ්‍යක්ෂකවරු හා මේ සමාගම ප්‍රධානියා ලෙස වගකීමට බැඳෙන්න ඕනේ. ඒ නිසා මේ මිල මේ ගෙවීම අනිවාර්යයෙන්ම ගෘහ නිර්මාණ සැලසුම් ආයතනයට ගෙවන්න සමාගම බැඳිලා ඉන්නවා කියලා. පැහැදිලිද කියපු කාරණය? අධ්‍යක්ෂකවරු කීප දෙනෙක් ඉන්නවා. එක අධ්‍යක්ෂකවරයෙක් හැම වෙලේම කළමනාකරණ අධ්‍යක්ෂක විදියට තනතුර ලැබිලා නැති වුණත් ඒ ධූරයට තියෙන කටයුතු කරගෙන යනවා. කිසිම කෙනෙක් මේකට විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ. ඒක මත පිහිටලාම ඔහු ගෘහ නිර්මාණ සැලසුමක් සමාගමට මිලදී ගන්නවා. හැබැයි ඒකට මිල ගෙවන්නේ නැහැ. මේ මිල ඉල්ලපු අවස්ථාවේදී සමාගම මොකද කියන්නේ? නැහැ, මොහු කළමනාකාර අධ්‍යක්ෂක නෙමෙයි ඇත්තට. මේ හින්දා සමාගමට වගකීමක් නැහැ. මොකද මේක ඇත්තටම බලය සහිතව එළඹිච්ච ගිවිසුමක් නෙමෙයි. හින්දා අවලංගු ගිවිසුමක් සමාගම මේකට බැඳෙන්නේ නැහැ කියලා. හැබැයි අධිකරණය කියනවා නැහැ. මෙතනදී ප්‍රතිබන්ධනය මත නියෝජ්‍යත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ කියන පුද්ගලයා, මේ X කියන පුද්ගලයා ඇති කරගත්තු ගිවිසුම මත
ආයතනය වගකීමෙන් බැඳෙනවා, මේ සමාගම වගකීමෙන් බැඳෙනවා කියලා අපි යමු. එහෙනම් ටියුට් ටිකට බලන්න දරුවෝ. Freeman and Lockyer versus Buckhead Park Properties Limited කියන නඩුව. X සමාගමක අධ්‍යක්ෂකවරයෙකු අතර එම සමාගමේ තවත් අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් විය. X සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස පෙනී සිටිමින් කටයුතු කරන ලද අතර එවැනි පත්කිරීමක් නැති වුවද අනෙක් අධ්‍යක්ෂකවරුන් ඊට විරෝධය නොපාන ලදී. මෙයාල මුලින්ම විරෝධත්වය පාලා තිබ්බනම් මෙතන ප්‍රතිබන්ධනයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි එහෙම කරේ නැති නිසා ඒක බලාගෙන ඉඳලා ඕනොත් ඒක අනුමත කරපු නිසා තමයි මෙතනදි ප්‍රතිබන්ධනයක් ඇති වෙන්නේ. බලන්න, කෙසේ වෙතත් මොහෝ වෙනත් සමාගමකින් ගෘහ නිර්මාණ සැලසුමක් ලබා ගැනීම සඳහා කිවිසුමකට එළඹි අතර පසුව එම මිල ඉල්ලා සිටීමේදී සමාගම එය ගෙවීම ප්‍රතික්ෂේප කළේ එක්ස්ට එවැනි කිවිසුමකට එළඹීමට අධිකාරිය නොමැති බැවින් සමාගම සමග වලංගු කිවිසුමකට ඇතුළත් වී නැති බව ප්‍රකාශ කරමිනි. අධිකරණය ප්‍රකාශ කළේ එක් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අවස්ථාවේදී අනෙක් අධ්‍යක්ෂකවරුන් ඊට විරුද්ධ නොවූ බැවින් එක්ස්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාගම ගිවිසුමට බැඳෙන බවයි. එනම් එක්ස් හට ප්‍රතිබන්ධනයේ නියෝජ්‍යත්ව බලයක් ලැබී ඇති බවයි. හරි, එහෙනම් අපි මේ කතා කරේ මොනව ගැනද? නියෝජ්‍යත්වය ඇති වෙන්න පුළුවන් ආකාරවල අන්තිම ආකාරය වන ප්‍රතිබන්ධනය ගැන. හරි, එහෙනම් බලන්න දරුවෝ, අපි ආකාර පහ ගැනම කතා කරලා ඉවරයි නේද? මොනවද මේ නියෝජ්‍යත්වය ඇති වෙන්න පුළුවන් ආකාර? අපි කතා කරා මුලින්ම ප්‍රකාශිත එකඟතාවයක් මත නියෝජ්‍යත්වය ඇති වෙන්න පුළුවන් කියලා. එතනදී ප්‍රකාශිත එකඟතාවයක් යටතට මොනවද එනවා කියලා අපි කිව්වේ වාචික හෝ ලිඛිත පත්කිරීමක් වෙන්න පුළුවන්. මොකද්ද අපි ප්‍රකාශිත එකඟතාවයක් කියලා කිව්වේ? ප්‍රධානියා විසින් නියෝජිතයව ඍජුවම නම් කිරීමක් තමයි ප්‍රකාශිත එකඟතාවයක් කියලා කිව්වේ. ටියුට් එක පෙරලන්න දරුවෝ, ඔයාලගේ ටියුට් එක මම මේ කියනවත් එක්කම එකින් එක බලා ගන්න. මොකද ඊළඟට අපි ප්‍රශ්න වලට උත්තර ලියන්නයි යන්නේ. හරි, බලන්න. එහෙනම් වාචිකව පත්කිරීම ගැන අපි කිව්වා. ඊළඟට අපි කතා කරා ලිඛිතව පත්කිරීම ගැන. අනිවාර්යයෙන්ම ලිඛිත වෙන්න ඕනේ අවස්ථා කීපයකුත් අපි උදාහරණ කීපයක් කතා කළා නේද? මොනවද උදාහරණ? සිවිල් නඩුවක නීතිඥ පත් කරද්දී පෙර කලාසියකින් පත් කරන්න ඕනි කියලා කිව්වා. ඊළඟට ඇටර්නි බලපත්‍රයක් අනිවාර්යයෙන්ම ලිඛිත වෙන්න ඕනි කියලා අපි කිව්වා. ඊළඟට බුද්ධිමය දේපල පනත යටතේ එන කාර්මික සැලසුමක් ක්‍රියාපදිංචි කරන්න නියෝජිතෙක් පත් කරනවා නම් ඒ බලය පැවරීමේ ලිපියත් අනිවාර්යයෙන්ම ලිඛිත වෙන්න ඕනි කියලා මං කිව්වා. ඊළඟට සමාගම්වල කොටස් හිමියන් තම ඡන්ද භාවිතා කිරීම සඳහා වෙනත් නියෝජිතයෙකු පත් කරනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම ලිඛිතව බලය ලබා දීමක් වෙන්න ඕනි කියලා මං කිව්වා. මේ සමාගම්වල කොටස් හිමියන් තම ඡන්දය පාවිච්චි කරන්න වෙන කෙනෙකුට බලය පවරන ලේඛනයට අපි කියනවා දරුවෝ ප්‍රතිපුරුෂ පත්‍රය කියලා. එතනම ලියා ගන්න වරහන් ඇතුලේ ප්‍රතිපුරුෂ පත්‍රය නැත්නම් ප්‍රොක්සි එක කියලා කියනවා, ප්‍රතිපුරුෂ පත්‍රය. හරි, ඊළඟට අපි මොනවද කතා කරේ? ඊළඟට කතා කරා ලිඛිතව බලය පැවරීමක් ආකාර දෙකකට වෙන්න පුළුවන්. එක්ක ඔප්පුවක් මගින්, නැත්නම් ඔප්පුවක් නොවන ලියවිල්ලක් මගින්. එහෙනම් ඊළඟට අපි කිව්වා ඔප්පුවකින් බලය දීලා නම් විතරයි නියෝජිතයාට ප්‍රධානියා වෙනුවෙන් තව ඔප්පුවක් ලියන්න පුළුවන් වෙන්නේ කියලා. හරි, දෙවනියට ඔන්න අපි ආවා මොනව ගැන කතා කරන්නද? ව්‍යංග එකඟතාවයන් ගැන කතා කරන්න. මේකෙදි ප්‍රධාන වශයෙන්ම ප්‍රධානියා නියෝජිතව යම් තනතුරක තියලා තියෙනවා නම් ඒ තනතුරේ කටයුතු කරගෙන යන්න අවශ්‍ය සාමාන්‍ය බලයෙන් කොටසක් ප්‍රකාශිතව දීලා නැති අවස්ථාවකදී තමයි තනතුරේ ස්වභාවය මත ලැබෙන ව්‍යංග බලය ගැන අපි කතා කරේ. එහෙනම් ප්‍රධානියා නියෝජිතව තනතුරක තියලා තියෙනවා නම් ඒකේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න අවශ්‍ය බලය තමයි මේ ව්‍යංග එකඟතාවයක් මත නියෝජිතයාට ලැබෙන්නේ කියලා අපි කිව්වා. නැත්තම් මේකට අපි අතවචනක් භාවිතා කරන දරුවෝ සත්‍ය
සත්‍ය බලය කියලත් කියනවා මේ ව්‍යංග බලය කියන එකටම සත්‍ය බලය කියලත් කියනවා ඒ කියන්නේ ඇත්තටම මේ තනතුරේ කටයුතු කරගෙන යද්දි සත්‍ය වශයෙන්ම අවශ්‍ය වෙන බලතල වලට තමයි මේ විදියට අපි කියන්නේ මේ වචන ලියා ගන්න ඔන්න මම ආයසරයක් කියනවා ටියුට් එකේ නැති දේවල් මම කියාගෙන යනවා නම් ඔයාලට ඒව ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ මං කිව්වා මේ ලියා ගන්න එකට අපි පන්තියේදී හම්බෙච්ච පළවෙනි දවසෙත් මං කිව්වා මොනවද කරන්න ඕනේ පොතක නෙමෙයි ලියන්න ඕනේ ටියුට් එකේ මේ ළඟ කොහෙන් හරි ලියා ගන්න මොකද ඔයාලා පාඩම් කරද්දී ටියුට් එකයි පොතකුයි දෙකක් පාඩම් කරන්නේ නැහැ ඉතින් දා එක සැරේ බැලුවාම හැමදේම එක තැනකින් ගන්න පුළුවන් වෙන විදියට තමයි දරුවෝ ටියුට් එක හදලා තියෙන්නේ හැම කාරණක්ම ඇතුළත් කරලා මගේ අරිච්ච දෙයක් තියෙනවා නම් ඔන්න ඔයාලා ලියා ගන්න ඕනේ හරි නේද හරි ඊළඟට ඔන්න ඒ සම්බන්ධයෙන් අපි කතා කරා හේලි හචින්සන් වර්සස් බ්‍රේහෙඩ් ලිමිටඩ් කියන නඩුව ඒ නිසෙත් බෑන්ක් වර්සස් කන්ස්ට්‍රක්ෂන් ඉලෙක්ට්‍රික්ස් කියන නඩුව මතකයිනේ අර බෙල්ජියම් බෙල්ජියන් සමාගමක් සහ ඕස්ට්‍රේලියානු නියෝජිතයෙක් ගැන අපි කතා කරේ බැංකු ගිණුමක් නැති හින්දා තමන්ගේ පෞද්ගලික බැංකුවට මුදල් චෙක් පතක් බැර කරා කියලා අන්නේ නඩුව ඊළඟට ඔන්න අපි කියනවා විශේෂ කරුණක් මේ ව්‍යංග නියෝජ්‍යත්වෙම සම්බන්ධයෙන් අපි කිව්ව මතකද යම් කිසි අවස්ථාවක ප්‍රධානිය යම් යම් සීමා කිරීම් පවරලා තියෙනවා නම් මේ සීමා කිරීම් වලින් පාර්ශ්වයන් බැඳෙන්නේව තෙවන පාර්ශ්වයටත් සංනිවේදනය කරලා තියෙනවා නම් විතරයි තෙවන පාර්ශ්වය මේ සීමා කිරීම් ගැන දන්නේ නැත්නම් ඒ කියන්නේ නියෝජිතයාට පවරපු මේ සීමා කිරීම් ගැන තෙවන පාර්ශ්වයට අවබෝධයක් නැත්නම් සීමා කිරීම් නොසලකා ඒ ප්‍රධානියා නියෝජිතයාගේ කාර්යයන් සම්බන්ධයෙන් වගකීමට බැඳෙනවා කියලා අපි කිව්වා වටාව වර්සස් ෆෙන්වික් කියන නඩුව අපි කතා කරා මතකයිනේ අර සිගාස් කියන දුම්වැටි වර්ගය මිලදී ගැනීම ණයට මිලදී ගැනීම තහනම් කරලා තියෙද්දිත් කලමනාකරු නියෝජිතයා වශයෙන් මෙව මිලදී ගත්තා මතකයිනේ දේ නඩුව එහෙනම් ඔන්න ඔය කාරණු තමයි අපි විශේෂයෙන්ම ව්‍යංග නියෝජ්‍යත්වය ගැන කතා කරේ ඊළඟට උදාහරණ දෙකක් අපි කතා කරා මේකේ තියෙන සුවිශේෂී අවස්ථා සාමාන්‍ය ජීවිතයේදී භාවිතා වෙන අවස්ථා දෙක මොනවද? ස්වාමි පුරුෂයා හා භාර්යාව අතර තියෙන ව්‍යංග නියෝජ්‍යත්වයයි, හවුල් ව්‍යාපාරික හවුල්කරුවන් අතර තියෙන ව්‍යංග නියෝජ්‍යත්වයයි ගැන අපි කතා කළා. ඊළඟට ඔන්න අපි අපේ තුන්වෙනි ආකාරය ගැන කතා කරන්න ආවා. මොකද්ද මේ අපරානුමිතිය නැත්තම් පසුවට ලබා දෙන අනුමැතිය ගැන අපි කතා කළා. මේ වගේ පසුවට ලබා දෙන අනුමැතියක් සම්පූර්ණ වෙන නම් රීති කීපයක් බලපානවා කියලා අපි කිව්වා. පළවෙනි එක මොකද්ද කිව්වේ? නියෝජිතයා ගිවිසුමට එළඹෙද්දිම තමන්ට ප්‍රධානියෙක් ඉන්නවා කියලා මේ ප්‍රධානිය ගැන හෙළිදරව් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ප්‍රධානියට කිසිම වගකීමක් නැහැ. ප්‍රධානිය අපරානුමිත කළා කියලා ඔහු මේකෙන් බැඳෙන්නේ නැහැ. මොකද ඒක පෞද්ගලික ගිවිසුමක් බවට පත් වෙනවා කියලා තමයි අපි කිව්වේ. මතකද ඔයාලට කේලි මැක්ස්ටඩ් වර්සස් ඩුරන්ට් කියන නඩුව අපි කතා කළා. ඒකෙදි කිව්වා අර ධාන්‍ය තොගයක් මිලදී ගන්න යම්කිසි මුදලක් නැත්නම් මිලක් නියම කරලාම යවන නියෝජිතයෙක් යවන නඩුව මතකයි නේද? ගිහිල්ලා ඔහු මොකද කරන්නේ? ඊට වඩා වැඩි මිලකට ධාන්‍ය මිලදීගෙන එනවා. සහ මිලදී ගද්දි කියන්නේ නැහැ මේ මිලදී ගැනීම කරන්නේ තමන්ගේ ප්‍රධානිය වෙනුවෙන් කියලා. එහෙනම් ඒ වගේ අවස්ථාවකදී පස්සේ අනුමැතිය දුන්නා කියලා බෑ. ප්‍රධානියට වගකීමක් නෑ. ප්‍රධානිය බැඳෙන්නේ නෑ කියලා තමයි අපි කිව්වේ. ඊළඟට දෙවැනි අවශ්‍යතාවයේ විදිහට අපි කතා කරේ නියෝජිතයා ගිවිසුමට එළඹෙද්දී ප්‍රධානියට ගිවිසුම් ශක්තිතාවය තියෙන්න ඕනි කියලා. අර සමාගමක ප්‍රවර්තකෙක් ඇති කරගත්තු ගිවිසුම් මතකයි නේද? විස්කි තොගයක් මිලදී ගන්න කෙල්න වර්සස් බැක්ස්ටර් කියන නඩුව තමයි ඒ. ඊළඟට තුන්වෙනි අවශ්‍යතාවය උනේ මේ ගිවිසුම අවලංගු ගිවිසුමක් හරි නැත්නම් නීත්‍යානුකූල නොවන ගිවිසුමක් හරි වෙන්න බෑ. ඒ වගේ ගිවිසුම් අපරානුමිත කරන්න බෑ කියලා අපි කිව්වා. ඇෂ්බරි රේල්වේ වර්සස් රිච් කියන නඩුව මතකයි නේද? සමාගමේ සංස්ථා පත්‍රයට පටහැනි ගිවිසුම් නීත්‍යානුකූල නොවන හින්දා අනුමත කරන්නත් බෑ. ඊළඟට අපි කිව්වා බ්‍රූක් වර්සස් හුක් කියන නඩුව. ඒකදී අපි මොකද කිව්වේ?
පොර අත්සන් ගහලා නම් අත්සන් කූට රචනය කරලා තියෙන අවස්ථාවක ඒවත් නීති විරෝධී හින්දා පසු අනුමත කරා කියලා මේ වගේ ගිවිසුම් වළංගු වෙන්නේ නැහැ කියලා අපි කිව්වා. ඊළඟට තව අවශ්‍යතා කීපයක් අපි කතා කළා. පළවෙනි එක හතරවෙනි අවස්ථාවේ මොකද්ද ප්‍රධානියන් විසින් අපරාණමැතිය දෙනවා නම් සම්පූර්ණ ගිවිසුමටමයි අනුමැතිය දෙන්න ඕනේ. කොටසක් පමණ අනුමැතිය දීලා කොටසක් පමණක් වළංගු කරන්න බෑ කියලා අපි කිව්වා. ඊළඟට පස්වෙනි කාරණාව තමයි අපි කතා කරපු ප්‍රධාන කරුණු ගිවිසුමේ තියෙන හැම ප්‍රධාන වැදගත් කරුණක්ම නියෝජිතව විසින් ප්‍රධානියට අනිවාර්යයෙන්ම හෙළි කරලා තියෙනවා නම් විතරයි අපරාණමැතිය වළංගු වෙන්නේ කියලාත් අපි කිව්වා. ඊළඟට මේ අපරාණමැතිය මේ පසුවට දෙන අනුමැතිය ගිවිසුම ඇති වෙලා සාධාරණ කාලයක් තුලදී ලබා දෙන්න ඕනි කියලා කිව්වා. එහෙම ලබා දුන්නයින් පස්සේ ඒ අනුමැතිය බලපවත්වෙන්නේ ගිවිසුම ඇති කරගත්තු දිනේ ඉඳන්ම තමයි කියලා අපි කිව්වා. ඒ කියන්නේ අනුමැතිය දෙන දිනය නෙමෙයි, අනුමැතිය දෙන දිනය නොසලකා ගිවිසුම ඇති කරගත්තු දිනේ ඉඳන් තමයි ගිවිසුම වළංගු වෙන්නේ කියලා වන් අපි කිව්වා. අපි බෝල්ටන් පාර්ට්නර්ස් වර්සස් ලැම්බර්ට් කියන නඩුව කතා කරා. අර අනුමැතිය දෙන්න දුන්නයින් පස්සේ ගිවිසුම ඇති කරගත්තු දිනේ ඉඳන්ම වළංගුයි කියන එකට අපි මේ ගැන කතා කරේ. ඒකෙදි කිව්වා අර්පණිය ඉල්ලාස් කරගත්තට නැත්නම් මේ යෝජනේ ඉල්ලාස් කරගත්තට වැඩක් නැහැ. මොකද ගිවිසුම ඇති කරගත්තු දිනේ ඉඳන්ම අනුමැතිය තියෙන හින්දා එදා ඉඳන්ම මෙතන ගිවිසුමක් ඇති වෙලා තියෙනවා කියලා. හරි, එහෙනම් ඊළඟට ඔන්න අපි කතා කරා අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ඇතිවීම කියන එක ගැන. ඒකෙදි අපි කතා කළේ මොනවද? නියෝජිතේ ප්‍රධානියාගෙන් උපදෙස් ගන්න බැරි තරමේ හදිසි අවශ්‍යතාවයක් තියෙන අවස්ථාවකදී ඇති කරගන්න ගිවිසුම්වලදී අවශ්‍යතාවය මත නීතිය මගින් නියෝජ්‍යත්වයක් ඇති වෙනවා, බලයක් ලැබෙනවා කියලා අපි කිව්වා. ඒකෙදි ජීඑන් රේල්වේ වර්සස් ස්වාෆීල්ඩ් නඩුව මතකයිනේ, අශ්වයාගේ නඩුව, අශ්වයා ගැන තිබ්බ අවස්ථාව අන්නේ එක උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වෙද්දී අධිකරණය සලකා බලන කරුණු කිහිපයක් ගැන අපි කතා කරා. පළවෙනි එක තමයි ප්‍රධානියාගෙන් උපදෙස් ගන්න බැරි තරම් හදිසි අවශ්‍යතාවයක් වෙන්න ඕනේ. ස්ප්‍රින්ජ් වර්සස් ග්‍රේට් වෙස්ටර්න් රේල්වේ කියන නඩුව මතක ඇති, අර තක්කාලි තොගයක් සම්බන්ධ නඩුව. ඒකෙදිත් සරේ බ්‍රේක් ඩවුන් ලිමිටඩ් වර්සස් නයිට් කියන නඩුවෙදුත් මෙහෙම උපදෙස් ගන්න බැරි තරම් අවස්ථාවක් අවශ්‍යතාවයක් තිබ්බේ නෑ, උපදෙස් ගැනීම පැහැර හැරීමක් විතරයි තිබ්බේ. ඊළඟට අපි කතා කරා සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් වෙන්න ඕනි කියලා. ක්‍රේජ් වර්සස් බ්ලැක් ස්පියර් ස්ටෑම් ඇන් හීකොක් කියන නඩුව මතකයි නේද? අර ලෝම හම් තොගයක් අවසර නැතුව විකුණන්නේ මෙතනදි සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් මත නෙමෙයි. මොකද මේව නරක් වෙන ද්‍රව්‍යයක් නෙමෙයි හින්දා මේක තව කල් තියාගන්න තිබ්බා කියලා අධිකරණය කියනවා. එහෙනම් සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි ප්‍රධානියා වෙනුවෙන් නියෝජිතයා විසින් සද්භාවයෙන් ක්‍රියා කළ තියෙන්න ඕනේ. සැක්ස් වර්සස් මික්ලෝස් කියන නඩුව මතකයි, දර තමන්ගේ ගබඩාව ඉඩ පහසුකම් හදා ගන්න ඕනේ හින්දා ප්‍රධානියගේ සම්තෝගය විකුණපු නඩුව. ඔව්, ඊළඟට අපි කතා කරා හතරවෙනි අවශ්‍යතාවය නියෝජිතයාගේ පියවර සාධාරණ හා විචක්ෂණශීලී වෙන්න ඕනේ, සහ ප්‍රධානියා විසින් මීට කලින් අවස්ථාවකදී පටහැනි පූර්ව උපදෙස් දීලා තියෙන්න බෑ. මේකට පටහැනි විදියෙ මේ ක්‍රියාවට පටහැනි විදිය උපදෙස් දීලා තියෙනවා නම් එතකොටත් අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වෙනවා කියලා අපි කියන්නේ නැහැ. එහෙනම් මේ තමයි අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ඇති වෙද්දී සලකලා බලන කරුණු පහ. ඊළඟට අවසාන ආකාරය විදියට අපි කතා කරා ප්‍රතිබන්ධනය ගැන. ප්‍රතිබන්ධනයේදී අපි කතා කරා එක පුද්ගලයේ තවත් පුද්ගලෙක් තමන්ගේ නියෝජිතයයි හැඟෙන පරිදි කටයුතු කරලා තියෙනවා නම් පසුව ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා. ඒ වගේම ප්‍රතිබන්ධනය ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් කිව්වා. නියෝජිතයට කිසිම බලයක් නැති අවස්ථාවක සහ යම් බලයක් තියෙද්දී වුණත් ඒක සීමා වෙලා තියෙන අවස්ථාවකදී. ඊළඟට රාමා කෝපරේෂන් ලිමිටඩ් වර්සස් ටින් ඇන් ජෙනරල් ඉන්වෙස්ට්මන්ට්ස් කියන නඩුවේදී අපි කතා කළා ප්‍රතිබන්ධ නියෝජ්‍යත්වය ඇති වුණාම ඒ සම්බන්ධයෙන් අධිකරණයක් සලකා බලන කරුණු තුනක්. පළවෙනි එක මොකද්ද? නියෝජනය කිරීමක්,
තියෙන්නේ දෙක නියෝජනය කිරීම මත රඳා පැවැත්මක් තියෙන්නේ තුන රඳා පැවතීම හේතුකන හේතු කොටගෙන යම් පාර්ශවයක తత్వය වෙනස් වෙලා තියෙන්නේ හරි එහෙනම් ඒ සම්බන්ධයෙන් අපි අවසාන වශයෙන් කතා කරපු නඩුව තමයි Freeman and Lockyer versus Pocket Park Properties Limited කියන නඩුව මේකෙදී මතකයිනේ අර අධ්‍යක්ෂකවරු හතර දෙනෙක් ඉන්න තැනින් එක අධ්‍යක්ෂකවරෙක් කලමනාකරණ අධ්‍යක්ෂක විදියට කටයුතු කරපු අවස්ථාව මං හිතනවා ඔයාලට මේ කොටස හොඳට තේරෙන්නේ නැති කියලා එහෙනම් දරුවෝ එක සැරයක් විනාඩියක් අරගෙන මේ ටික පෙරලගෙන යන්න ඔයාලට මේ ක්‍රම පහ මතකද මේවයි තිබ්බ අවශ්‍යතාවයන් මතකද කියලා බලන්න පුංචි වෙලාවක් දෙන්නම් මේ වෙලාවෙ මේක කරන්න හරි එහෙනම් ඔහොමම අපි යමු අපේ පේපර් එකේ අපේ ටියුට් එකේ තියෙන පේපර්ස් තියෙන කොටසට බලන්න විසි තුන්වෙනි පිටුව පෙරලා ගන්න විසි තුන්වෙනි පිටුව හරිද එහෙනම් 23 වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්න බලන 2020 ජනවාරි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඒක අතාරින්න මොකද ඊළඟ කොටසකින් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා බලන්න කියවන්න තනියම නෑ අපි ප්‍රශ්නේ කියවමු පිළිතුරක් ලියා ගන්න තනියම පිළිතුරක් හිතා ගන්න ඔයාලට පොඩි අවස්ථාවක් මම දෙන්නම් අපි මේ කියවලෙමු සීමා සහිත ෆාමා සමාගම මෝටර් කාර් තානායනය කර බස්නාහිර පළාත තුල විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටි එම සමාගම එහි ව්‍යාපාරික කටයුතු අනෙකුත් පළාත් වලටද ව්‍යාප්ත කිරීමට සැලසුම් කරමින් සිටි සීමා සහිත ෆාමා සමාගමේ නියෝජිතයෙකු ලෙස රවි පත්කිරීම පිළිබඳව සීමා සහිත ෆාමා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෝ සමග සාකච්ඡා කළේය. ඔබ විසින් කළ යුතු දෑ ප්‍රධානියා සහ නියෝජිත අතර සම්බන්ධතාවය පැන නගින ආකාර තුනක් පැහැදිලි කරන්න. එහෙනම් අපි දැන් ආකාර කීයක් කතා කළාද? ආකාර පහක් ගැන කතා කළා. මේ ආකාර පහෙන් තුනක් ගැන විස්තර කරන්නයි ඔයාලට තියෙන්නේ. එතනදී මොනවද ලියන්න ඕනේ? මුලින්ම අපි ලියනවා මේ වගේ නියෝජ්‍යත්වයක් කියන්නේ මොකද්ද කියලා ලියලා. අපි 얘 ගැන කතා කරලානේ දරුවෝ තියෙන්නේ නියෝජ්‍යත්වය කියන්නේ මොකද්ද කියලා ලියලා. නියෝජ්‍යත්වයක් ඇති වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා කියලා අපි මේ පහ ගැන ලියනවා. එතකොට එයින් තුනක් තෝරගෙන ඔයාලා කැමති තුනක් තෝරගන්න එක ප්‍රශ්නයක් නෑ පුංචි විස්තර කිරීමක් අපි ඒ ගැන කරන්න ඕනේ ඒකෙදි අපි හිතමු ප්‍රකාශිත නියෝජ්‍යත්වය ගැන කියනවා කියලා එතනදී ප්‍රකාශිත නියෝජ්‍යත්වය කියන්නේ මොකද්ද මේක ලිඛිතව හා වාචිකව ඇති වෙන්න පුළුවන් එතකොට
වාචිකවැති වෙලා තියෙනව නම් මොනවද ලැබෙන බලයන් ලිඛිතවැති වෙද්දී ලැබෙන බලයන් මොනවද සමහර අවස්ථා තියෙනවා අනිවාර්යයෙන්ම ලිඛිතවැති වෙන්න ඕනේ නියෝජ්‍යත්වය මේ වගේ කරුණු ටිකක් ඔයාලට ලියන්න පුළුවන් මොකද අපි ඒකේ නඩු කතා කළේ නැති හින්දා ඊට පස්සේ ව්‍යංග නියෝජ්‍යත්වය ගැන ලියනවා නම් ඔන්න නියෝජිතාව යම් තනතුරකට පත් කරන එක එකෙන් තමයි මේ නියෝජ්‍යත්වය ඇති වෙන්නේ අපි මේවා කතා කරන්න දරුව තියෙන්නේ මේ නියෝජ්‍යත්වයේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා කියලා එතකොට මේ සම්බන්ධ නඩුවක් ඔයාලට ලියන්න පුළුවන් ඔයාලට ඕනනම් හේලි හචින්සන් වර්සස් ප්‍රේහෙඩ් කියන නඩුව ලියන්න පුළුවන් නැත්නම් ANZ බැංක් වර්සස් construction electrics කියන නඩුව ලියන්න පුළුවන් ඊට පස්සේ විශේෂයෙන්ම ඔයාලට තව ලියන්න පුළුවන් කරුණක් තියෙනවා සීමාවන් දාලා තියෙනවා නම් ඒ වගේ සීමාවන් සම්බන්ධයෙන් තෙවන පාර්ශවයේ දැනුවත් නැත්නම් නියෝජිතයා හා තෙවන පාර්ශවයේ සීමා වලින් බැඳෙන්නේ නැහැ කියලාත් ඔන්න ලියන්න පුළුවන් ඊට පස්සේ අවශ්‍ය නම් මේ නඩුව සහ මතකයිනේ වටා වර්සස් ෆෙන්වික් නඩුව මේ වගේ ඒවා ලියන්න පුළුවන් ඊළඟට ඔයාලට අපරාණ මැතිය ගැන ලියනවා නම් කරුණු ගොඩක් තියෙනවා අවශ්‍යතා නැත්නම් රීති කිහිපයක් ගැනම අපි කතා කළා මේවා ලියන්න පුළුවන් එතකොට නඩුවක් හෝ දෙකක් උදාහරණ විදියට ලියන්න පුළුවන් ඊට පස්සේ අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය ගැන කතා කළත් මොකද්ද අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය කියන්නේ කියලා ලියලා ඒකෙදි සම්පූර්ණ වෙන්න ඕනේ කරුණු මොනවද කියලා උදාහරණයක් ඔයාලට ලියන්න පුළුවන් ඊට පස්සේ ප්‍රතිබන්ධනය ගැන කතා කළත් ප්‍රතිබන්ධනය කියන්නේ මොකද්ද ප්‍රතිබන්ධනය ඇති වෙන ආකාර දෙකක් ගැන අපි කතා කරා මතකයි නේද ඒ ආකාර දෙක ලියලා ඊට පස්සේ රාමා කෝපරේෂන් නඩුව විශේෂයෙන්ම ලියලා එතනදි කරුණු තුනක් ගැන කතා කරනවානේ මේ කරුණු තුන ගැන ලියන්න පුළුවන් ෆ්‍රීමන් ඇන් ලොක් වර්සස් බකට් පාක් ප්‍රොපර්ටිස් ලිමිටඩ් කියන නඩුව ලියන්න පුළුවන් මේකෙදි වැදගත්ම කරුණු ටික අනිවාර්යයෙන්ම මේකේ ලියවෙන්න ඕනේ දරුවෝ දැන් මේක එක ප්‍රශ්නයක් නිසා මේකට ලකුණු මම හිතන්නේ 10ක වගේ ප්‍රමාණයක් ලැබෙනවා එහෙනම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් ටිකක් වැඩිපුර ඔයාලා පාඩම් කරපු ටික ලිව්වට කමක් නැහැ මොකද ලොකු ප්‍රශ්නයක්නේ ආකාර තුනයි විස්තර කරන්න තියෙන්නේ ඒ ආකාර තුන කෙටියෙන් පැහැදිලි කළා ඒවයි රීති අවශ්‍යතා තියෙනවා නම් ඒව ලියලා නඩු තීන්දුව එකක් හෝ දෙකක් අවම වශයෙන් එකක්වත් ලියනවා නම් ඔයාලට සම්පූර්ණ ලකුණු කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ප්‍රශ්නෙට ගන්න පුළුවන් ලේසි නේද අපි කතා කරපු දේවල්මයි තියෙන්නේ අලුතෙන් දේවල් හොයන්න ඔයාලට මුකුත්ම නැහැ එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට මොකද්ද ඊළඟ ප්‍රශ්නේ මම මේවට උත්තර වලට මම කිව්වා අපි පේපර් සාකච්ඡා කරද්දි වෙනම අපි මේ සම්බන්ධයෙන් උත්තර ගැන කතා කරමු දැනට මම මේ පොඩි පැහැදිලි කිරීමක් කරේ කොහොමද පිළිතුරක් ලියන්න ඕනේ කියලා ඇයි මම මෙහෙම කිව්වේ මට ප්‍රශ්නය පැහැදිලි කළ මොනවද එන්න ඕනි කියලා විතරක් කිව්වා නම් ඇතිනේ. හැබැයි මම මෙහෙම කිව්වේ උත්තරේ ලියන්න ඕන විදිය, ගොඩනැගෙන්න ඕන විදිය ගැන කිව්වේ. මම බලාපොරොත්තු වෙනවා ඔයාලා තනියම ගෙදරදී පිළිතුරු ලියයි කියලා. මට එක දරුවෙක් දෙන්නෙක් විතර මට ප්‍රශ්නවලට පිළිතුරු ලියලා සමහර විශේෂයෙන්ම කාර්මික නීතිය ගැන අපි කරපු පාඩම සම්බන්ධයෙන් පිළිතුරු ලියලා එවලා තිබුණා හොඳයි ඔයාලා උත්සාහ කරන එක ගැන සතුටුයි ඒ වගේ අනිත් අයත් උත්සාහ කරන්න වැරදුනාට කමක් නැහැ මොකද ඔයාලා මේ පුරුදු වෙනවා විතරයිනේ ඒකෙහිඳ මේ නඩු තීන්දුව විශේෂයෙන්ම ලියන්න උත්සාහ කරන්න මොකද එතකොට ඔයාලට හොයා ගන්න පුළුවන් ඔයාලට මොනවාද මතක හිටින්නේ මොනවාද මතක හිටින්නේ නැත්ද කියලා හරි අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට 2019 ජනවාරි නැ 2019 ජූලි ප්‍රශ්නය බලන්න. කියවල බලන්න පළවෙනි ප්‍රශ්නේ. ඔයාලට පේනවා මේකත් ලකුණු 10ක ප්‍රශ්නයක්. එහෙනම් වැඩි ලකුණු ප්‍රමාණයක් ලේසියෙන් ගන්න පුළුවන් මේක පාඩමකින් තේරෙනවා නේද? බලන්න. රාජිත ආහාර භෝජන ශාලා ව්‍යාපාරයක් නුගේගොඩ පවත්වාගෙන ගියේය. එය සීමා සහිත ඇලීනා නම් පෞද්ගලික සමාගම් විසින් අත්පත් කරගන්නා ලද අතර
එම සමාගමේ සාමාන්‍ය අධිකාරී ලෙස රාජිත පත් කරන ලදී. මිලදී ගැනීම කිසිවක් ණයට නොකරන ලෙසට රාජිතට උපදෙස් දෙන ලදී. කෙසේ වෙතත් ව්‍යාපාරයේ අයිතිය වෙනස් වීමට පෙර කළ ආකාරයටම සීමා සහිත ලයන් සමාගම බීම වර්ග රාශියක් ණය කොන්දේසි මත ඔහු විසින් නොකඩවා මිලදී ගැනීම සිදු කරන ලදී. සීමා සහිත ඇලීනා පෞද්ගලික සමාගම විසින් සිදු කළ ණයට මිලදී ගැනීම සඳහා ගෙවීම ප්‍රතික්ෂේප කළේය. ඔබ විසින් කළ යුතු දැසීම සහිත ඇලීනා පෞද්ගලික සමාගමට සීමා සහිත ලයන් සමාගමට ගෙවීම ප්‍රතික්ෂේප කළ හැකි දැයි විමසන්න. ආයසරයක් හොඳට ප්‍රශ්නය කියවලා මම විනාඩි දෙකක් දෙන්නම් හොයාගන්න මේකට අදාළ වෙන්නේ කොයි කොටසද කියලා. මොකක්ද අදාළ වෙන කොටස? ඒක විස්තර කරන්නේ කොහොමද? අවශ්‍යතා තියෙනව නම් නැත්නම් රීතීන් මොනවා හරි තියෙනව නම් ඒව මොනවද සහ නඩු තීන්දුවක් හොයාගන්න ඕනේ. ටියුට් එක පෙරලලා හොයන්න. තාම ඔයාලට මේ ටික පාඩම් කරලා නැත්නම් ටියුට් එක පෙරලලා හෙව්වට කමක් නැහැ. හැබැයි මේ වීඩියෝ එක ඉවර වෙලා ඔයාලා මේ ටික පාඩම් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. හරිද, හොයාගත්තද මොකක්ද අදාළ වෙන කොටස කියලා? මොකද දරුවෝ මේකට අදාළ වෙන්නේ ව්‍යංග නියෝජ්‍යත්වය. ව්‍යංග නියෝජ්‍යත්වය නේද මේකෙදි වෙලා තියෙන්නේ? තනතුරක පිහිටුවීම නිසා ඒ තනතුරට අදාළව ලැබිය යුතු සාමාන්‍ය බලයන් නැත්තම් සත්‍ය බලයන් සම්බන්ධයෙන් නේද මේ කතා කරන්නේ? ඔව්, මේ වගේම නඩු තීන්දුවක් අපි කතා කළා, වටාව වර්සස් ෆෙන්වික් කියන නඩුව. එහෙනම් ප්‍රශ්නෙට උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන් නේද? අවශ්‍ය හැම කාරණාවම ඔයාලත් එක්ක මම කීප වරක්ම සාකච්ඡා කරලා ටියුට් එකත් ආපහු සැරයක් කියවලා ටියුට් එකේ ප්‍රින්ට් කරලා දීලා තියෙනවා. එහෙනම් උත්තරයක් ලියන්න බැරි වෙන්න බෑනේ. අනිවාර්යෙන්ම තනියම උත්තරයක් ලියා ගන්න පුළුවන් විදියට තමයි හැමදේම දීලා තියෙන්නේ දරුවෝ. ඊළඟ කාරණේ මම මේක කිව්වද නැද්ද කියලා මට මතක නෑ. අපි නඩු තීන්දුවක් ගැන ලියද්දී විභාගයට උත්තරයකට නඩු තීන්දුවක් ලියනවා නම් ඒ නඩු තීන්දුවේ ඇතුළත් වෙච්ච දේ අපි ලියන්න ඕනේ. අපි සිද්ධියක් ගැන කතා කරලා තියෙනවා නම්
කෙටියෙන් මොකද්ද මේ නඩුවේදී උනේ කියලා ලියන්න ඕනේ සහ අවසාන වශයෙන් තීරණය මොකද්ද කියලා සහ සමහර නඩුවලදී ඔයාලා දකින්නදී අපි නඩුවේ සිද්ධිය ගැන මේ කතා කරන්නේ නඩුවේදී දීපු අවසාන තීරණය ගැන. අන්නේ ඔයගේ අවස්ථාවක තීරණය තමයි විශේෂ වෙන්නේ. මේ තීරණය ගැන ලියන්න ඕනේ. ඒ කියන්නේ අපි නඩුව ගැන කතා කරලා තියෙනවා නම් සිද්ධියක් සහ තීරණයක් මේ දෙකමත් අවසාන තීරණය විතරක් වැදගත් වෙනවා කියලා හිතනවා නම් තීරණය විතරක් උනත් ලියන්න ඕනේ. නැතුව නඩුවේ නම දිව්වා කියලා ඔයාලට ලකුණු ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න නම විතරක් ලියලා බෑ. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට බලන්න 2019 ජනවාරි. පළවෙනි ප්‍රශ්නේ බලන්න නියෝජ්‍යත්ව නීතිය යටතේ ප්‍රධානියා හා නියෝජිත අතර සම්බන්ධතාවය ඇතිකරන ක්‍රම දෙකක් සඳහන් කරන්න. ක්‍රම දෙකක් සඳහන් කරන්න විතරයි තියෙන්නේ. මේක දරුවෝ කෙටි ප්‍රශ්න වලින් එකක්. ඒකයි මම දැන් මෙතනදී ඔයාලට හොයාගන්න බෑ. පේපර් එකක් අපි සම්පූර්ණයෙන්ම කරද්දි බලමු. කෙටි උත්තර ලියන ප්‍රශ්නිනෝනේ අන්න ඒ වගේ ප්‍රශ්නයක්. එහෙනම් සඳහන් කරන්න කියලා කිව්වම මොකද කරන්නේ? ඒකෙදී අපි නම් දෙක විතරයි ලියන්න ඕනේ. ආකාර දෙකේ නම් දෙක මොනවද ආකාර? අපි මේ කතා කරපු ආකාර පහෙන් ඕනම දෙකක් ඔයාලට ලියන්න පුළුවන්. හරි නේද? එහෙනම් නියෝජ්‍යත්වෙන් අහලා තියෙන ප්‍රශ්න අමාරුයිද? නෑනේ. නියෝජ්‍යත්වය කියන්නේ හරිම ලේසි පාඩමක්. මං කිව්වේ පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ටිං පාඩමක් කියලා. ඔයාලා සමහර විට කැමති වෙයි කියලා. අර අපි කලින් කතා කරන පාඩම් වලට වඩා ටිකක් වෙනස්නේ. හරි. එහෙනම් බලන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ කියවන්න බලන්න. තනියම කියවලා උත්තරයක් හිතාගන්න. මං ඔයාලට විනාඩි 3ක 4ක කාලයක් දෙන්නම්. චූටි ළමයි නෙමෙයිනේ නේද? මේ වගේ ඡේදයක් කියවන ගොඩක් වෙලා යන්නේ නෑනේ. එහෙනම් කියවන්න බලන්න. කියවලා ඉවරද? හොයාගත්තද පිළිතුරක්? මොකද්ද මේ නියෝජ්‍යත්වය? මොන ආකාරයට ඇතිවෙච්ච නියෝජ්‍යත්වයක්ද දරුවෝ?
මේකෙදි අවශ්‍යතාවය මත ඇතිවෙච්ච නියෝජ්‍යත්වයක් වගේ නේද බැලූ බැල්මට පේන්නේ. අර අපි කිව්වා වගේ ප්‍රධානියාගේ උපදෙස් ගන්න බැරි තත්ත්වයක් ඔන්න උද්ගත වෙලා තියෙනවා වගේ නේද? මොකද සංනිවේදනයත් ඇන හිටලා තියෙනවා කියලා කියනවනේ. හැබැයි බලන්න අපි ටියුට් එක පෙරලා බලන්න. අපි කිව්වා අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වෙද්දී කරුණු කිහිපයක් සම්පූර්ණ වෙන්න ඕනි කියලා. මේකේ පළවෙනි කරුණ බලන්න, ප්‍රධානියාගෙන් උපදෙස් ලබා ගන්න බැරි තරමේ අතිශය අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. හරි, මෙතනින් උපදෙස් ලබා ගන්න බැරි වුණා කියලා අපි කියමුකෝ. ඔන්න සන්නිවේදනය තැන හිටලා තියෙනවනේ. ඊළඟට සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් වෙන්න ඕනේ. ඇත්තටම මෙතන එහෙම අවශ්‍යතාවයක් තියෙනවද? මෙතන තියෙනවද සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක්? අපි ටියුට් එකේදී කතා කරා නඩුවක්, ඔයාලට මතක ඇති ලෝමහම් තොගයක් ගැන තියෙන නඩුවක්. මොකද නඩුවේ නම? ප්‍රේජ වර්සස් බ්ලැක්ස්පියල් ස්ටෑම්ප් ඇන් හීකොක් කියන නඩුව. මේකෙදී අපි කිව්වා මේ හම් තොගය තියාගත්තා කියලා මේක නරක් වෙන්නේ නැහනේ, නැත්තම් නැශ වෙන්නේ නැහනේ. ඒ නිසා මේක හදිසියෙ විකුණලා දාන්න කිසිම වාංජමය අවශ්‍යතාවයක් නැහැ කියලා. එහෙනම් දරුවෝ බලන්න, මේ සිද්ධියේදී මේ වානේ තොගය තියාගත්තා කියලා, නැත්තම් මේ වර්ෂාව ටිකක් අවසන් වෙනකම්, අපි කිව්වොත් ප්‍රධානියගේ උපදෙස් ගන්න පුළුවන් වෙනකම් මේ වානේ තොගේ තියාගන්න බැරි කමක් තිබ්බද? එහෙම තියාගන්න බැරි වුණොත් මේක විකුණ ගන්න බැරි වෙයි වගේ තත්වයක් තිබ්බද? නෑ. එහෙමනම් එහෙම කිසිම සත්‍ය වාණිජමය අවශ්‍යතාවයක් තිබෙන්නේ නැති නිසා මෙතන අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයක් ඇති වුණා කියලා කියන්න පුළුවන්ද? බෑ. ඔයාලට ඕනනම් මේක තමයි දරුවා මේ සිද්ධියේ වැදගත්ම කරුණ වෙන්නේ මේක. ඒ වගේම මේ අවශ්‍යතා පහ ලියන්න. ඒ අවශ්‍යතා පහෙන් අපි වාණිජමය අවශ්‍යතාවය ගැන තමයි කතා කරන්නේ වැඩිපුරම. ඒ නිසා ඒ සම්බන්ධව අපි අර කතා කරපු නඩුව ලියන්න ඕනේ. ඒ කියන්නේ මොකද නඩුවේ නම? ප්‍රේජ් වර්සස් බ්ලැක්ස්පියල් ස්ටෑම්ප් ඇන්ඩ් හීකොක් කියන නඩුව අනිවාර්යෙන්ම ඔයාල ලියන්න ඕනේ. මේකෙදි සිද්ධ වෙච්ච දෙයි අධිකරණය කිව්ව දෙයි ඔයාල ලියන්න ඕනේ. එහෙනම් පැහැදිලි නේද? ඔන්නම් අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය කියන්නේ මොකද්ද කියලා මුලින්ම හඳුන්වලා ඉන්න. හඳුන්වලා අපිට ලියන්න පුළුවන්. ඔයාලට මතකයි නේද අපි කතා කර අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වයට අර අශ්වයාගේ නඩුව, ජී එන් රේල්වේ වර්සස් ස්වාෆීල්ඩ් කියන නඩුව. මේක මගින්ම ඔයාලට පුළුවන් විස්තර කරන්න අවශ්‍යතාවය මත නියෝජ්‍යත්වය පැන්නගින්නේ කොහොමද කියලා. හරි, එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න, 2018 ජූලි පේපර් එක, ඒකේ පළවෙනි ප්‍රශ්නේ ඉරි අඳින ප්‍රශ්නයක් තියෙන්නේ. ඉරි ගහන නැත්තම් පිළිතුර තෝරන ප්‍රශ්නයක් තියෙන්නේ. බලන්න, හරි පිළිතුර තෝරගන්න බලන්න. පහත සඳහන් ඒවා අතුරෙන් ලිඛිතව ප්‍රකාශිත නියෝජ්‍යත්වය පැන නැගීම සඳහා ලියවිල්ලක් ලෙස සලකනු නොලබන්නේ කුමක්ද? මොකද්ද සලකන්නේ නැත්තේ? ලිඛිතව ප්‍රකාශිත නියෝජ්‍යත්වය පැන නගින ලියවිල්ලක් විදියට. බලන්න, පළවෙනි එක මොකද්ද තියෙන්නේ? කොටස් හිමියෙකු විසින් ලබා දෙන ප්‍රතිපුරුෂ පත්‍රය. අපි මේ ගැන කතා කරාද කොහෙදි හරි? ප්‍රකාශිතව අනුමැතිය ලැබෙන අවස්ථා ගැන අපි කතා කරද්දී, ප්‍රකාශිතව එකඟත්වය මත නියෝජ්‍යත්වය ඇති වෙන අවස්ථා ගැන කතා කරද්දී අපි කතා කරා උදාහරණ වගයක්. අනිවාර්යෙන්ම නියෝජ්‍යත්වය ලිඛිතව පවරන්න ඕනි අවස්ථා කියලා. හොඳට බලන්න මේ උදාහරණ ටිකත් එක්ක ඔයාලා දන්නේ නැති දෙයකට තියෙන්නේ මොනවද කියලා. පිළිතුර හොයාගන්න බැරිද ඔයාලට?
එහෙනම් පළවෙනි පිළිතුර හරි නේද? ප්‍රතිපුරුෂ පත්‍රයේ නැත්තම් කොටස් හිමියෙකු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න වෙන කෙනෙකුට පවරන බලය පවරන ලිපිය ලිඛිතව නියෝජ්‍යත්වයේ පවරන විදියා. දෙවැනි එක ඇටර්නි බලපත්‍රය. ඒකත් හරි නේද? ඒ ගැනත් අපි කතා කළා. ඊළඟට බලය පැවරීමේ ලිපිය. මේක විශේෂයෙන් මොකක් සඳහාද කියලා නෑ, සාමාන්‍යයෙන් ඕනම කාර්යයක් සඳහා, අර ඔප්පුවක් ලියන කාර්ය හැරෙන්න වෙනත් ඕනම කාර්යයක් සඳහා ලිපියක් මගින් ලිඛිතව බලය පවරන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරා. ඊළඟට අවසානට තියෙන මොකද්ද? තෑගි ඔප්පුව. මොකද්ද තෑගි ඔප්පුවක් කියන්නේ? deed of gift. මොකද්ද මේ තෑගි ඔප්පුවක්? නැත්නම් ත්‍යාග ඔප්පුව වලා හැලති මේ වචනේ. මේකෙදි වෙන්නේ දරුවෝ ඕන දේපලක් ත්‍යාගයක් විදියට සලකලා වෙනත් පුද්ගලයෙකුට පවරන එක. එහෙනම් මේකෙදි වෙනවද නියෝජ්‍යත්වය පැවරීමක්? නෑ, මේකෙදි නියෝජ්‍යත්වය හෝ බලය පැවරීමක් නෙමෙයි වෙන්නේ, දේපලක හිමිකම පැවරීමක්. විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධයෙන් මේ තෑගි ඔප්පු ලියනවා අහලා ඇති. සාමාන්‍ය සින්නක් කර ඔප්පු ලියනවට වඩා මුද්‍ර ගාස්තු ටිකක් මේ තෑගි ඔප්පු වල අඩු නිසා මිනිස්සු පෙළඹිලා ඉන්නව. හැම වෙලේම සින්නක් කර ඔප්පුවක් නොලිය තෑගි ඔප්පුවක් ලියන්න. එහෙනම් මෙන්න මේ කියන තෑගි ඔප්පු ගැන තමයි මේ කියලා තියෙන්නේ. ඒ වගේ තෑගි ඔප්පුවකින් බලය පැවරීමක් හෝ නියෝජ්‍යත්වයක් ඇතිවීමක් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේ. ඒකෙදි වෙන්නේ යම් කිසි දේපලක ඉඩමක හෝ වෙනත් දේපලක අයිතිය වෙන කෙනෙකුට පවරන එක. මට තියෙන අයිතිය මගේ ඉඩම මම වෙන කෙනෙකුට පවරනවා නම් මම ලියනවා තෑගි ඔප්පුව. ඒ නිසා එහෙනම් පිළිතුර වෙන්න ඕනේ මොකද්ද? එහෙම ලිඛිතව ප්‍රකාශිත නියෝජ්‍යත්වය පැන නැගීම සඳහා ලියවිල්ලක් ලෙස නොසලකන දේ මොකද්ද? තෑගි ඔප්පුව. අනිත් ඔක්කොම ප්‍රකාශිතව ලිඛිතව නියෝජ්‍යත්වය පවරන විදි තමයි. අනිත් හැම ලියවිල්ලක්ම එහෙනම් හරි පිළිතුරු වැරදි වෙන්නේ තෑගි ඔප්පුව. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඒක දෙවැනි ප්‍රශ්නේ. හොඳට කියවලා බලන්න. මේ වගේම නඩුවක් තිබ්බා හොයාගන්න පිළිතුරක් තනියම ගොඩනගා ගන්න පුළුවන්ද කියලා බලන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්.
හරි එහෙනම් මොකද්ද මෙතනදී වෙලා තියෙන්නේ මේ වගේම නඩුවක් තියෙනවා කියලා මම කිව්වා මතකද ඔයාලට අපි කතා කළා අර ධාන්‍ය තොගයක් මිලදී ගන්න යම් කිසි මිලක් කියලා ඔන්නේ ධාන්‍ය තොගය මිලදී ගන්න මේ මිලට කියලා මේ මිලට වඩා අඩුවෙන් මිසක් වැඩියෙන් මිලදී ගන්න එපා කියලා නියෝජිතව වෙළඳපොළට යවන නඩුව මතකද Kayleigh Maxted versus Durant නදු අපරාණුම තියෙන නියෝජ්‍යත්වය ඇතිවීම කියන කොටස යටතේ අපි කතා කරපු නඩුවක් මතකයිනේ එහෙනම් ඒ කොටස තමයි මේකට අදාළ වෙන්නේ දරුවෝ එහෙනම් පිටුතුරක් ලියනවා නම් මොනවද ලියන්න ඕනේ අපරාණුම තියෙන නියෝජ්‍යත්වය ඇති වෙන විදිය ගැන ලියලා මේකෙදි රීති කීපයක් බලපානවා කියලා කියලා මුලින්ම මේ නියෝජ්‍යත්වය සම්බන්ධයෙන් ඔයාලට පොඩි විස්තරයක් කියන්න පුළුවන් නියෝජ්‍යත්වය කියන්නේ මේකයි කියලා කියලා නේද ආකාර පහක් තියෙනවා නියෝජ්‍යත්වය ඇති වෙන එකකින් එක ආකාරයක් තමයි අපරාණුම තියෙන නියෝජ්‍යත්වය ඇතිවීම කියන්නේ කියලා සඳහන් කරලා මේ සම්බන්ධයෙන් රීති කිහිපයක් බලපානවා කියලා අපි කියවන ඒකේ පළවෙනි රීතිය මොකද්ද නියෝජිතය ප්‍රදානියා පිළිබඳව හෙලිදරව් කරමින් තමයි ගිවිසුමට එළඹිලා තියෙන්නේ එහෙම නැත්නම් ප්‍රදානියා අපරාණුමෙතිය නැත්නම් පසුවට අනුමැතිය දුන්නයි කියලා මේ ගිවිසුමෙන් ප්‍රදානියට වගකීමක් එන්නේ නැහැ මේක නියෝජ්‍යත්ව ගිවිසුමක් වෙන්නේ නැහැ කියලා ඔන්න ඔයාලට කියන්න පුළුවන් කේලී මැක්ස්ටඩ් වර්සස් ඩුරන්ට් කියන නඩුවත් සඳහන් කරලා හරි නේද පැහැදිලිද එහෙනම් ඔන්න අපි දැන් මේ කතා කරලා ඉවර කරේ මොනවා ගැනද නියෝජ්‍යත්වය ඇති වෙන්න පුළුවන් ආකාර ගැන ආකාර පහක් කතා කළා ඒ පහ සම්බන්ධයෙන්ම නඩු තීරණ ඒක එක සම්බන්ධයෙන් අදාළ වෙන විශේෂ රීතීන් මොනවාද කියලා අපි කතා කළා ඒ වගේම ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්න ඔක්කොම ටික අපි කතා කරලා ඉවර කරා ඔයාලට පේනවා ඇති ටියුට් එකේ තිබ්බ ප්‍රශ්න වලින් භාගයකටත් වඩා දැන් ඉවරයි එහෙනම් වැඩිපුරම ප්‍රශ්න අහලා තියෙන්නේ කොයි කොටසෙන්ද කියලා පැහැදිලි නේද එහෙනම් වැඩි වැදගත්කමක් දීලා අනිවාර්යයෙන් පාඩම් කරගන්න ඕනත් කොයි කොටසද කියලා දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ එහෙනම් දරුවෝ මේ කොටස මේ අධික බලය ලැබෙන ආකාරය නැත්තම් නියෝජිතයාට ප්‍රධානියාගෙන් බලය ලැබෙන ආකාරය නියෝජ්‍යත්වයේ ඇතිවන ආකාර ගැන අපි කතා කරපු කොටස මේ විදිහට අපි අවසන් කරනවා